හොඳයි මේ ගොඩක් වෙලා කතා කරන්නේ නැතුව මම මේ කවුද මගේ ගමන් සගය කියලා මම අඳුනලා දෙන්නම්. බස්රාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයා, ඒ වගේම දේශපාලන සභික පළාත් සභා මන්ත්‍රී KD ලාල් කාන්ත. ලාල් කාන්ත සහෝදරයා අයිබෝන්. අයිබෝන්. මේ මතක පද මම ගීත 10ක් දෙන්න කියලා කිව්වා. ගීත 10ක් ලැබුණායි. ගීත 10ත් එක්ක මගේ හිත ඇතුලේ කැරකෙන දේවල් කැකැහෙන දේවල් ගොඩක් තියෙනවා. මම මේ ගීතවලට එන්න කලින් මේ දවස්වල ටික කාර්යබහුලයි. ඔව් අනිවාර්යෙන්. පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැහෙනවා. වෙනින් වැඩ ගොඩක් කරගෙන යන වෙලාවක්. කරගෙන යනවා ඉතින් හොඳයි, සාර්ථකයි. හොඳයි, අපි බලමු අපිට ඉස්සරහට ප්‍රතිපද විදියට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. හොඳයි, දේශපාලනයට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද මේ වෙද්දි? මම උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න කාලේ 1982 ජනාධිපතිවරණයේදී රෝණ විජේවීර සහෝදරයා අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ අවදියේ මේ අපේ ගම්වල හිටපු පක්ෂයට සම්බන්ධ අයත් එක්ක සම්බන්ධ වෙලා ඒ රැස්වීම් වලට සහභාගී වුණා. ඒවට උදව් කළා. එහෙම මැදි වුණා. ඊළඟට දැන් ওই අධ්‍යාපන දවල පත්‍රිකාවට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය කරගෙන ගිය අරගල වලට ඉස්කෝලේ යන කාලේ සම්බන්ධ වුණා. එහෙම සම්බන්ධ වීමකින් පසුව තමයි ක්‍රමානුකූලව ඒ සම්බන්ධය දිගට තියාගෙන ආවා, උදව්පකාර කළා. හැබැයි නිසිස සමාජිකයෙක් විදිහට මම ඒ කාලේ වැඩ කරේ නැහැ. ඉතින් 83 පක්ෂේ තහනම් කරාට පස්සේ ඒ තහනම යටතේත් අපිත් එක්ක සම්බන්ධතාව තියාගෙන වැඩ කරපු සහෝදරු හිටියා. ඉතින් ඒත් එක්ක යම් යම් කටයුතු කළා. 1987 තමයි ඉන්දුලංකා ගිවිසුම අස්සම් කරලා රටේ ඇතිවෙච්ච දේශපාලන තත්ත්වෙත් එක්ක අපි පූර්ණ කාලීනවම දේශපාලනය කරන්න සම්බන්ධ වුණා. ඉතින් එතැන් සිට අඛණ්ඩව දිගටම දේශපාලන කටයුතු කරගෙන යනවා. හොඳයි, මම මේ කියන්නේ ඒක මට නිමිත්තක් විදිහට ඔළුවේ තියාගත්තාම ලේසි. මම ඒ ප්‍රශ්නේ වෙන්නෙම පළවෙනි ප්‍රශ්නේ වෙන්නෙම මේ කොහොමද මෙහෙම මේ අරමුණක් පෙරමුණේ තියාගෙන මෙච්චර කාලයක් මේ විදිහට ඉන්නේ? මොකක්ද ඒ සමාධිය? ඇත්තටම දැන් ඉස්කෝලේන කාලේ ගත්තොත් මට මේ විභාග පාස් කරන්න ඕන වගේ එහෙම සම්ප්‍රදායික අදහසක් තිබෙන්නේ නැහැ. ඉතින් ගෙදරින් ඉස්කෝලේ යවනවා, ඉතින් අපි යනවා සෙල්ලම් කරනවා, කට්ටි පනිනවා, ක්ලාස් කට් කරනවා, චිත්‍රපටි බලනවා. අපිට ඉතින් එහෙම කාලයක් ඇත්තටම තිබුණා. ඉතින් එහෙම තියෙද්දි වෙනස්කම් වලට කැමැත්තක් කවදත් තිබ්බා. අපි ඉස්කෝලේන කාලෙවත් ඉතින් වෙනස්කම් තියෙන යාළුවන්ට කැමති, වෙනස්කම් තියෙන දේවල්ට ආසයි, වෙනසක කැමැත්ත හැමතිස්සම එක පුරා එඟ ඇතුලේ තිබුණා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරු හම්බුණාට පස්සේ ඒ අය තුළ අනිත් අයට වඩා මේ වෙනස්කම තිබ්බා. කතා කරන දේ, පොතපත කියවීම, ඒවා පිළිබඳ විග්‍රහ කිරීම, වෙනස් විදියකට ලෝකේ අලුත් විදියකට දකින වෙනස්ම පුජ්‍යල සමූහයක් කණ්ඩායමක් බවට ජනතා විමුක්ති පෙරමුණේ අපිට හම්බෙච්ච සහෝදරු තුලින් දැක්කා. ඒ වෙනස්කමත් එක්ක සම්බන්ධ වෙලා මුලින් ඒකට ආසාව, ඊට පස්සේ ඒකත් එක්ක යනකොට ඒ සම්බන්ධයෙන් අවබෝධය, ඉතින් ඒක ඇතුලේ ඉස්සරහට ආවා වැඩ කරගෙන. විශේෂම දේ වුණේ මේ කාලය තුළ ඇත්තරම විවිධ හැලහැප්පීම් වුණා. කට්ටිය කඩාගෙන ගියා, දාලා ගියා, එක එක දේවල් ඔක්කොම වුණා. ඒත් ඉතින් අර බැඳිච්ච බැඳීම අපේ ජීවිතත් වෙනස් කරා, අපිවත් අලුත් තත්ත්වයකට ගෙනාවා. ඇත්තරම අපි ගම්වල සාමාන්‍ය මේ දුවන පණින රස්තය අදු ගහන එහෙම චරිත, ඉතින් අපිට අපේ ජීවිතවලටත් වටිනාකමක් ගෙනාවා. මේක මට අල්ලගියා තෘප්තියක් තිබුණා. දිගටම කරපු වැඩ ගැන බලාපොරොත්තුවක් ඇති කරා. තාමත් ඉතින් ඒ තෘප්තිය බලාපොරොත්තුවත් එක්ක වෙනස්කම් කරමින් ජීවිතයත් අලුත් කරගනිමින් වෙනසක් බලාපොරොත්තු වෙ වැඩ කරගෙන යනවා. ඉතින් ඇත්තටම වෙන තැනකුත් නැහැ. මේ සමාජේ පවුල ඇතුලේ ගත්තත්, දැන් තියෙන සමාජේ කුමන සංස්ථාවක් ගත්තත් මේ තරම් සුන්දර තැනක් මට හම්බෙලා නැහැ. ඔය හැම තැනම මමත් මේ සාමාන්‍ය වචනෙන් දුක් කරක් ගහලා තියෙනවා. හරි, හැබැයි මෙතන තරම් මේ සුන්දරකමක් කොතනවත් දැන් අපි සාකච්ඡා කරනවා. එතන හරි සාමූහිකයි, සහෝදරාත්මකයි. ජීවිතේ කරදරයක්, දුකක්, ප්‍රශ්නයක් වුණත් මේ සියලු දෙනා එකට ඉන්නවා. ලොකු බැඳීමක් තියෙනවා. කින කා ගැන හොයනවා, බලනවා. ඒක මේ කිසි කුවකටයක් ඒකේ නැහැ. ඒ ඒක වෙන කොහෙදවත් හම්බුනේ නැහැ. ඒ නිසා මේකත් එක්ක තියෙන ආදරය, බැඳීම,
වැඩ කරන්න තියෙන කැමැත්ත දැන් කොච්චර වැඩ කරත් මහන්සිත් නැහැ. ඔව්. ඒ කියන්නේ තමන්ගේ අරමුණක් එක සතුටින් වැඩ කරනකොට කොච්චර කරත් ඒ මහන්සිය දැනෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොමත් එක්ක අභියෝග අභියෝග වලට කැමැත්තකුත් තියෙනවා දැන් මේ මොදෙත් අපිට අභියෝග තියෙනවා. අභියෝගයක් නැත්තම් ජීවිතේ ගතියකුත් නැහැ. ඔව්. ඉතින් අභියෝග වෙනස්කම කරන්න යන දේ තියෙන වටිනාකම ඒක පිළිබඳ මවන සිහින බලාපොරොත්තු අතර අපිට සිහිනයක් ඕනනේ. ඔව්. මිනිහෙකුට සීනයක් ජීවත් වෙන්න. ඉතින් අපි ඒක හඹාගෙන හොයාගෙන යනවා. ඉතින් අභියෝගාත්මකයි කටුකක් දැකීම වලට මුණ දෙන්න වෙලා තියෙනවා. මුණ දෙනවා දිනපතාම. ඒ ඔක්කොමත් එක්ක ඉතින් වැඩ කරගෙන යනවා බලාපොරොත්තුවත් එක්ක. හොඳයි. හොඳයි. ඔය අතරේ මේ සින්දුවක් අහනවා හෝ ඇහෙනවා වුමනාවෙන් නම් අහන්න වෙලාවක් මං හිතන්නේ වෙන් කරගන්න බැරි වෙයි. තියෙනවද එහෙම ජීවිතේ? මේ වාහනේ යන අවස්ථාවල ටර්නල් මාරු කරනවා. ඉතින් ලස්සන තැන්වල නතර වෙනවා. වැදගත් කියලා හම්බුනාම ඒ වැඩසටහන නතරනවා. නිශ්චිත ටර්නල් එකක් දාගෙන දිගට යන්නේ නැහැ. අහනවා. ගෙදරදී ඇහෙන ප්‍රමාණය අඩුයි. ගෙදරදී ඉතින් රූපවාහිනිය දාලා පුළුවන් වෙලාවට මේ මාරු කරගෙන යනවා. අර හිතන තැන නවතිනවා. එහෙම තමයි යන්නේ. මොන මේ හිතන තැන නැවතුන තැනක් මේක. නිම්හිම් සෙව්වා මා සසරේ. මේ ගීතේ තෝරා ගැනීම සහ මේක මතක පදයක් වෙන්නේ කොහොමද ජීවිතේ? ඇත්තටම මේ අපි ඔය 60 ගණන් වල ඉපදිලා අපේ ළමා කාලේ ගොඩක් ගත වුණේ මේ 77 කාලේනේ. ඔව්. අපේ ළමා කාලේ ගියේ. ඔව්. ඉතින් ඒ කාලේ ඔය රූපවාහිනිය තිබ්බේ නැහැ. බාහිර දේවල් නැහැ. නවකතා පොත් තිබුණා. ඔව්. ඉතින් අපි කියවන්න ගොඩාක් සම්බන්ධ වෙලා හිටපු අයත් නෙමෙයි මුල් කාලේ බාහිර දේවල් ගොඩක් අඩුයි. ඔව්. රේඩියෝ එකේ යන මොනාරි ඔය මුවන් පැලස වොන්න දන්න තමයි අපි රෑ වෙනකොට අහන්නේ. කදිරලා එහෙම තාම හරි සුන්දරයි. ඒ කාලේ ආව චිත්‍ර කතාව. චිත්‍ර සතුට චිත්‍ර කතාව. හැබැයි මේ ඔය චිත්‍ර කතාවලත් අපි කැමති ලස්සන කතා තිබුණා. ඒ අපේ ජීවිතවලටත් යම් පෙළඹුමකුත් හැදුවා. මට මතකයි ලස්සන කතාවක් තිබුණා මේ සතුට පත්තරේ ජනකරත්නායක මහත්තයාගේ තමයි මේ පාට වටහිනයක්. ඒක චිත්‍රත් හරි වෙනස්. දැන් අපි ගත්තොත් දැන් එදුණු කැලුම් ඊළඟට යුනිකෝ වගේ සරත්මතු කරානේ. සරත්මතුගේ මේ කැලුම් මුහුදු වෙරළ ගියත් කොන්නේ අවුල් වෙන්නේ නැහැ. එදුණුගෙත් එහෙම තමයි. නමුත් ජනකරත්නායක මහත්තයා කරපු පාට වටහිනයක් එකේ ඒ මුහුද යනකොට කොණ්ඩේ උලග යනවා, ඇඳුම් උලග යනවා නේ. ඒකත් එක හරි හරි ලස්සනයි. ඒ වගේම මේ කතාවත් ලස්සනයි. ඒ කතාව ගෙනල්ලා ඉතින් ප්‍රේම සම්බන්ධතා මේකේ තියෙන ගැටුම් මේ ඔක්කොම හැසේ ඇවිල්ලා අන්තිමට ඒ කතාව ඉවර වෙන දවසේ අන්තිම චිත්‍ර කතා පෙළේ අන්තිම මේ කොටුවේ දෙකේ යන්නේ මේ සින්දුවත් එක්ක තමයි ඉවර වෙන්නේ. නිම් හිම් සෙව්වා මා සසරේ. ඒකත් එක්ක මේ සින්දුවට පොඩි ඇල්මක් ඇති වුණා. පස්සේ කාලෙක මේ සින්දුව ඇහෙනකොට අහන්න ආස හිතුණා. තව තව ඒකත් එක්ක ඒකේ රසයන් හොයාගෙන යන්න පටන් ගත්ත නිසා අදත් අර ඒ ආරම්භක මතකයයි ඊට පස්සේ ඒක පිළිබඳ ප්‍රේමය ආදරය වගේ දේවල් එක්ක දැනිච්ච බැඳීම් හැඟීම් එක්ක ඒ සින්දුවට මගේ කැමැත්තක් තියෙනවා. කවුරු හරි ලස්සන සින්දුවක් කියන්න කිව්වොත් නිකන් අද කෙටි ලාල් කාන්ත සහෝදරයා මගේ ගමන් සගයා ඔහුගේ මතක පදත් එක්ක ගෙවන මොහොත මේ ඔහුගේ පළවෙනි මතක පදය. ඔබ හා
කල්පුවකනි බැනනේ ඉරහඳසේමා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියකිලා සතනේ අදම දිනුවා නිම් හිම් සෙව්වා මාසත් හමුවී යුගයෙන් රැඟි යුගයේ ලංවී වෙන්වි වරින් වරේ ඔබ හාමා රන් උයකින් බැනලේ ඔබ හාමා රන් උයකින් බැනලේ හොඳයි අපි මේ අර ප්‍රේමය ගැන ඒ අතීතයේ ඒ මතකයන් ගැන කතා කරපු හින්දාම මගේ මේ හිත ඇතුළේ තිබ්බ බෝඩර් එකම වෙනස් කරගත්තා. මේ ප්‍රේමය එහෙම නැත්නම් සම්බන්ධතා ගැන මේ වත්මනේ තියෙන සිතුවිල්ල මොකද්ද ලාල් කන් සහෝදරයාට? මට ඉතින් ලොකු අවුලක් නැහැ. එහෙම සමාජයේ හැසිරෙන විදිය සම්බන්ධ සමාජයේ වෙනස් වීම මම පිළිගන්නවා. ඒක ධර්මතාවයක්. දැන් අපේ අම්මලා තාත්තලා අපිට කිව්වා ඒගොල්ලෝගේ කාලේ හොඳයි උඹලා දැන් නරක වෙලා කියලා. ඒ වචනේ අපිට ඇහිලා තියෙනවා කියලා තියෙනවා. මම හිතනවා අපේ අම්මලා තාත්තලාට අන්න ඒ අම්මලා තාත්තලාත් ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා කියන්නේ අපි ආච්චිල සීයන ඒගොල්ලන්ගේ කාලේ හොඳයි උඹලා දැන් මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම බැලුවොත් අර ආපස්සට තමයි ලෝකේ හොඳම වෙලා ඝනගෝත්‍ර යුගයේම තමයි එතකොට හොඳ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. අර කලින් සමාජයේ තිබුණු නරක දේවල් ප්‍රතික්ෂේප වෙමින් සමාජය ඉස්සරහට එනවා අලුත් දේවලුත් එකතු කරගනිමින්. මම නිතරම හිතනවා අලුත් පරම්පරාව හොඳයි අපිට වඩා දියුණුයි. ඈ උන්ගේ දක්ෂකම් හැකියාවන් වැඩි අපිට තියෙන අත්දැකීම උන්ට නැති වෙන්න පුළුවන්. ඒක කොයි පරම්පරාවටත් අදාළයි. අපේ වයසයි අපි ගත කරලා තියෙන කාලේ ජීවත් වෙච්ච විදියයි රටාවන්නේ ඒ කාලේ තිබුණු සම්පත්වල අඩුකම් දුබලකම් නේ. අපි පයින් ගිය හැටි අපි කියයි නේද? අපිට විවිධ වෙන වෙන දේවල් තියෙයි. අත්දැකීම් ඔවුන්ට අඩුයි. නමුත් ඉතින් ඔවුන් හොඳයි. අපිට වඩා දැනුවත් ඉක්මනින් අත්දැකීම් එකතු කර ගනි. ඉතින් ප්‍රේමය ආදරය වගේ දේවල් වල අලුත් අලුත් මානයන් ඔවුන් හොයාගනි. එතකොට අපිට කියන්න බෑනේ මේක මේ විදිහටම හැමදාම තියෙන්න ඕන කියලා. දැන් බලන්න ඉස්සර අපි පොඩි කාලේ අපේ ගම්මල ගත්තොත් ගම්මල තරුණියක් එක කවුරු හරි සම්බන්ධයක් ඇති වෙලා ඒ සම්බන්ධය කැඩුනොත් ඇත්තටම වහ බීලා තමයි ඉවර වෙන්නේ. ඒ තරම් ඒක දරා ගන්න බැරි සමාජ ප්‍රශ්නයක්. හරිද? දැන් කැඩුත් නැත්තන්නේ ප්‍රශ්නේ. ඒ තරමට මේ ඇති කරගන්න ඒවා තමයි ඉක්මනින් ඉවර වෙනවා වෙනස් වෙනවා. හැබැයි වහබොත් නැහැ නේ. එහෙම මැරෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ ජීවිතේ මේක වෙනස් වෙලා තිබෙනවා. ඉතින් අපි අපි හැට උදව් කරන්න ඕන අපේ දැනුවත්කම් දෙන්න ඕන මග පෙන්වන්න ඔක්කොම තියෙන අතර අපි ඒගොල්ලන්ට යන්න දෙන්න ඕන. වර්තමානයේ ප්‍රේමය ආදරය වගේ දේවල් පිළිබඳ මට ලොකු විවේචනයක් නැහැ. මම ඒවා දිහා සතුටින් බලනවා. අසම්මත දේවල් වලට ලොකු ඉඩක් නිර්මාණය වෙලා වගේ හැඟීමක් එන්නේ නැද්ද? නිකන් උදේවස පත්‍රයක් බැලුවත් ප්‍රවෘත්ති එකක් ඇහුවත් මේ අන්තර්ජාලය ඔස්සේ අපි සැරිසැරුවත් එහෙම මේ මම මේ එක සාපේක්ෂ වෙන්න පුළුවන් සහෝදරයා මේ මේ එක ඔබට මට අනුව හැමෝටම ගන්න පුළුවන් අපි දෙන්න මේ කියන එකත් තව කෙනෙක්ට ගන්න පුළුවන් පිස්සුනේ මේ එහෙම එකක් නැහැයි කියලා මම මේ කිව්වේ. ඒ අසම්මත දේවල් වලට අවකාශය වැඩි වෙලා වගේ හැඟීමක් නැද්ද? මට තියෙන අසම්මතය කියන වචනේත් මට එච්චර හරියන්නේ නැහැ. හරියන වචනයක් නෙමෙයි. ඒ කියන්නේ මේ වෙනස් වීම තියෙනවා. ජීවිතේ හොයාගෙන යනවා. මම කියන්නේ හොයාගෙන යන්න දෙන්න ඕන. දැන් මම කල්පනා කරන විදිහට දැන් අපි කාව හරි කාත් එක්ක හරි අපිට බැඳීමක් හැඟීමක් ඇති වුණා. සමහර වෙලාවට අපි කෙනෙකුට වැඩියෙන් ආදරය කරලා තියෙන හම්බෙන්න කලින් දැක්මේ දැකලා හිතින් තනියම ආදරය කරන කාලේ සුන්දරයි දෙන්න සමාට එකට ආදරය කරනවට වඩා ඒක පාර්ශ්වීය ප්‍රේමය. ඒක පාර්ශ්වීය ප්‍රේමය. ඒක තමන් මානසික චිත්ත රූප මවමින් විඳිමින් නේ ගනිමින් ඒක යනවා. සමාට හම්බ වුණාම අපි හම්බෙච්ච එකේ සතුට භුක්ති විඳිනවා. හැබැයි සමාන ටික දවසක් යනකොට තමයි අපිට මේ පරස්පරයන් වෙනස්කම් දැන් බලන්න වහර පස්සෙන් පිරිමියෙක්ව මේ සමාජය වෙනම හදනවා. පොඩි කාලේ ඇඳුම් ගේන තැන ඉඳන් වෙනස්. සෙල්ලම් බඩුවේ ඉඳන් වෙනස්. දුවක්ව වෙනම ගහේ නගින්න එපා. ඔයා මෙහෙම කරන්න. මෙහෙම කරන වෙනම සංස්කෘතික දෙයක් ඇදලා දෙන්න වෙන වෙනම ගොඩනගලා
දෙන්න එකට දාලා අපි කියනවා ඔබ දෙන්න සමගියෙන් හිටපියව්. මං කියන්නේ ඕකනේ දැන් මේ තියෙන්නේ. හරි. එහෙම නැතුව මේ කියන්නේ සමාජ විද්‍යාත්මකව සත්තු දෙන්නෙක් මේ නිර්මාණය කරා. ජීව විද්‍යාත්මකව තියෙන වෙනස්කම් අපි පිළිගන්නවනේ. හරි. ඒක අපි පිළිගන්නවා. නමුත් සමාජ විද්‍යාත්මකව මේ වෙනස්කම් ගොඩනගලා එකට දාලා එකට හොඳින් ඉඳහල්ලා වගේ එකක් නෙමෙයි කියන්නේ. දැන් බලන්න වඳින දවසේම කියන જાති දෙන උපදේශ. ඔව්. ඈ මොහරේ වටිකක් තියෙනවා. හරිද? ඉතින් මේක එකට ගෙනියන්න ඇත්තට අමාරු. 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 ඒ අමාරුවත් අපි තේරුම් අරන් එක්වීම වගේම වෙන්වීමත් අපි පිළිගන්නවනะ. ඒකත් සමාජ සම්මතයක් නะ. දැන් බලන්න අද විවාහ වෙලා වෙලා අත්හැරියොත් මේ ජාතික අපරාධයක් වගේනේ. ඔව්. දෙන්නෙක් සම්බන්ධ වුණා. යන්න උත්සාහ කරා. ටිකක් යනකොට මේක හරියන්නේ නැහැ. තේරන දෙන්නටම ඉතින් වෙන් වුණාම මොකෝ වෙන් වෙන ඕන ඕනේ අපි දැනගන්න ඕනේ ජීවිතේ ඉස්සරහට පවත්තා යන්න ඕන අපේ දේ තියාගෙන කොයි දේත් කරගන්න ඔව් අපේ ස්ථාවරෙන් තියාගන්න ඕන දැන් මගේ නම් මේ ආප්තෝපදේශය තමයි තමන් කරන දේට තමන්ට වග කියාගන්න පුළුවන් නම් එච්චරයි ජීවිතේ ගැහණියට නිසි තැනද සමතැනද ඒක ඉතින් මෙහෙමයි අපි පිළිගන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම විතරයි ඔව් සමාජ විද්‍යාත්මකව ගත්තම සමතැන තියෙනවා ජීව විද්‍යාත්මකව නිසිතනනේ. ඔව්. අපේ ජීව විද්‍යාත්මක වෙනස්කමක් තියෙනවා. හ්ම්. සමාජයක තියෙන ඕනේ ජීව විද්‍යාත්මක වෙනස්කම් විතරයි අනිකුත් ඒවා ඔක්කොම අපි ගොඩනගාගත්ත වෙනස්කම්. හදාගත්ත වෙනස්කම්. හරි. ඒ වෙනස්කම් අපි අහෝසි කරගන්න ඕනේ. හ්ම්. අහෝසි කරාම තමයි මානවින් දෙන්නේ මෙතන ඉන්නේ. ඔව් ඔව් ඔව්. අර ජීව විද්‍යාත්මක වෙනස්කම් මත අපි තුල ගොඩනගගෙන හැංගීම් ආකල්ප ඒවා මේවා අපි ඒකත් එක්ක යන්න පුළුවන්. දැන් බලන්න මගේ හිතේ දැන් මං කාන්තාවදියා බැලුවා කියන්නේ. ඔව්. මගේ හිත ටක්ටක් ගාලා ඩාන් ගාලා වදින තැන් දෙක තුනක් තියෙනවනේ. කාන්තාවදිය බැලුවම. කවුද මට ඒක දුන්නේ? අපේ සාහිත්‍ය කරුවන්. ඈ අපේ නිර්මාණ ශිල්පීන්. ඈ මේ කාන්තාව අපේ මනසේ ගොඩනගපු විදියක් තියෙනවා. ඔව්. පෙරපරපුරේ. පෙරපරපුරේ අපේ මනසේ ගොඩනගපු විදියක් තියෙනවා. අපේ ඇතුළට දාපුවා තමයි අපි වමහරන්නේ. නේ ඒ අපිට දාපු පින්තූර තමයි අපි දකින්නේ. අපි දුන් සීනිග පුලුලු කුල පිරුණු ලැම කියලා අපිට දීලා තියෙනවා. සාහිත්‍ය කියලා අපි මේවා තේරුම් ගන්න නැතුව මේ සජීවී අයගෙන් ඒක හොයනවා. හරිද? ඊට පස්සේ හම්බෙච්ච තැන ඉඳන් කටල්ලේද. ආ. මනස ඇතුලේ. හරි. මේ වගේ වෙනස්කම් ගොඩනගලා තියෙනවා. සාහිත්‍යෙන්, කලාවෙන්, සමාජීය වශයෙන් එම ගොඩනගලා තියෙන වෙනස්කම්. පිරිමියා නම් මෙහෙම ඉන්නවා. ඔයා කියන්නේ සමහර කාන්තාව ඉන්නවා. ඔයා දන්නවද? පිරිමිය පොලිටිකල් කාලා දෙනවට කැමති නැහැ. එයා විසින් ප්‍රතික්ෂේප කරනවා. ආ. ඒක දැක්කොත් හරිනේ. ඔව්. ඔරලක මට හරිනේ. ඒක හොඳ නෑ. පිළිම ඉදිරිපත් වෙනවා. සමහරවිට කාන්තාව මේක ප්‍රතික්ෂේප කරනවා. හරි. කොහොම තත් ඔය ඔක්කොම ගොඩනගපුවා ඔය සමාජීය වෙනස්කම්. හරි. ඉතින් ඒ නිසා මේක අනිත් එක මේවා ගොඩනගපුවා නිසාම අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් සංස්කෘතිය කියලා එකක් තියෙනවනේ. ඔව්. සංස්කෘතිය කියන්නේ වෙන මොකද්ද? සබහා ධර්මයෙන් අපිට නොලැබුණු. ඒත් මිනිසා විතින් අත්පත් කරගත්ත සියල්ල. සිරිතුලි, චාරිත්‍ර, මේ බිල්ඩින්, මයික්, මේ පුටු, මේ හැමදේම නේ. සංස්කෘතියයි. නිසා නිර්මාණය කරපු දේවල්. අපි නිර්මාණය කරගත්තා නම් අපිට ඒව වෙනස් කරන්න පුළුවන්. ඔව්. ස්වභාවිකව අපිට හම්බෙච්ච නෙමෙයිනේ. අපි නිර්මාණය කරගත්තා කියන්නේම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ආකල්ප, සමාජ වෙනස්කම් මේ ඔක්කොම අපි නිර්මාණය කරගත්තේ. ඒව අපිට ඒ බලවත්තු ඒ තමන්ගේ බලය පවත්වාගෙන යන්න, බලයේ ඉන්න පාලක පන්තීන් තමන්ගේ ඌමනාවන් වෙනුවෙන් හදලා දීපු. ඈ එක එක විදිහට මෙහෙම කාලය තිස්සේ ආපුවා දින්නේ නිසා සමාජ විද්‍යාත්මකව පවතින මේ වෙනස්කම් අපි අවම කරගන්න ඕනේ. අවම කරගන්න. දැන් මේ සමාජය ඇතුළතදීත් අවම කරගන්න ගොඩක් අය උත්සාහ කරන පෙනී ඉන්නවා, කතා කරනවා. නමුත් අපි මේවා අවම කරගෙන ඉදිරියට ගියාම තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ තැනකට යන්න. ඒ නිසා නිසි තැනද සමතැනද කියන කාරණේදී ඇත්තටම මේ ජීව විද්‍යාත්මකව අපිට නිසි තැනක් තියෙනවා. සබහාදාමෙන් හම්බෙච්ච අපි ගොඩනගාගත්ත දේවල් තියෙනවා. ඒ වගේ තුල තියෙන අනවශ්‍ය අපිට පීඩාකාරී දේවල් අපි බලෙන් අල්ලන් ඉන්න ඕනේ. ඒව අත්හැරලා යමි. ඉස්සරහට යන්න ඕනේ. මේ දෙන්නට දෙන්න වැරද කියන සින්දුව මේ තෝරගත්ත එකත් එක්ක මම ওই ප්‍රශ්නෙත් ගලපගෙන ආවේ මේ මුදු මුදු. ඒක ඇත්තටම මම මේ අහනකොට හරි ලස්සනයි ලස්සනයි කියන්නේ. දැන් මං අහනවා. ඒකට උත්තරේ දෙන්නේ නැහැ. එයා මගෙන් අහනවා. මමත් ඒකට උත්තරේ දෙන්නේ නැහැ. ආයි මෙහෙට අහනවා. දෙපැත්තට අහනවා. හරි. ඒකේ තියෙන පොදු සමාජ ලෝක යථාර්ථයක් ඒක ඇතුලේ පෙන්නවා. ඈ ඔය සුව දැනෙච්ච නැති හරි අය හොයාගන්න හරි අමාරු. ඒක වරද්දක් නෙමෙයි. ඔව්. ඒක වරද්දක් නෙමෙයි. අපරාධයක් නෙමෙයි. ඒක මේකේ රටාව ඇතුලේ ස්වභාවය. ඔව්. හරි. ඉතින් ඒක ස්වභාවයක් විදිහට තේරුම් ගන්න. හරි. අපිට දැන් ඔයයි මායි අපි දෙන්නට යන්න පුළුවන් එකට ගමන. ඔව්.
ඔයාගේ වෙනස්කම ඔයාගේ කැමැත්ත ඔයාගේ කැමැත්තට මම ඉඩ දෙන්න ඕන ඔයා මගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන එකඟ වෙන දේවල් එක්ක අපි යන්න ඕන මට ඕන විදිහට ඔයාට ඉන්නත් බෑ ඔයාට ඕන විදිහට මට ඉන්නත් බෑ ඔහොමනේ ප්‍රශ්නේ තියෙන්නේ ඔව් ඉතින් අර මුදු මුහුණේ සින්දු ඇතරම හරි ඒක හරි යථාර්ථයක් ඒක තුල තියෙනවා හරි ඒ කියන්නේ තමන් පිළිබඳ අහද්දි අනිත් එක්කෙනා පිළිබඳ අහනවා දෙන්න ඒකෙන් ඒකෙන් යනවා ඔව් මේකට උත්තරයක් විදිහට ගීතයක්මත් තියෙනවා මේ ලල්කන් සහෝදරයාට මතක ඇති මේ පිටුරු ගීත ලූෂන් බුලත් සිංහ රචනා කරා මේ පුන් පෝදා සඳ ඔබගෙන ආවොත් මල්වට්ටියකට අරගන්න මගේ දැන් මේ සින්දුවට අපට ඒ සින්දුවෙන් උත්තරයක් දෙන්න පුළුවන් කමක් තේ මුදු මුහුණේ සුවදැනුනි වියලඳුනි මට විතරද උපිසුසුනි සුවදැනුනි කිනිසඳුනේ මට විතරද මුදු මුහුණේ සුවදැනුනි වියලඳුනි විරාමෙන් අනතුරු අපි නැවතත් ලාල්කාන්ත සහෝදරයාගේ මතක පදත් එක්ක ගෙවමු අපට දැනෙන හැගෙන දේවල් අපි ඇතුළක ඉඳලා එළියට බැස්සහම අපට පේන්න තියෙන දේවල් හිත ඉල්ලන දේවල් සමාජයේ අපට කතා බහ කරන්න අවශ්‍යයි කියලා හිතන දේවල් අපි කතා බහ කරනවා අදහසක් විදිහට නිදහස් කරගන්න කැමති මේක මොහොතක් කරගෙන මේ ඉල් මාසේ ඉල් මහා සමරුව ජයට පවත්වනවා ඒක සමරුවක් විදිහට තියෙනවා හැබැයි මේ වත්මන වෙද්දී කියන වර්තමානයේ වෙද්දී මම අදහසක් දැනගන්නාන ලල්ගන් සහෝදරයා ඒක එහෙමමයි කියන එකක් නෙමෙයි මේක නිකන් ප්‍රවර්ධන සලකුණක් විතරක් වෙලා දෝ වගේ හැඟීමකුත් තියෙනවා මේ ක්‍රමයක් එක්කද ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ඒ කියන්නේ පොඩි ප්‍රොමෝෂන් කැම්පේන් එකක් වගේ ඇත්තටම දැන් මේවා දේශපාලනික සමරුම්නේ ඔව් ඉල්මා සමරුව සම්පූර්ණයෙන්ම දේශපාලනික එතකොට ඒ අවස්ථාවේ පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳව වඩාත්ම ගැඹුරු සමාලෝචනයක් ඒ මොහොතේ දේශපාලනික මග පෙන්වීමක් මේක හරහා කරනවා
අපි අපේ අපි ඒ කියන්නේ ආමිස පූජාවක් වගේ ස්වරූපයකින් නෙමෙයි ඉල්මා සමරුව කරන්නේ. අපි ඔවුන්ව සිහිපත් කර ගනිමින් ඔවුන්ව සමරමින් ඔවුන් බලාපොරොත්තු වෙච්ච ලෝකය නිර්මාණය කිරීමට අපිට තියෙන උමනාව මැදිහත් වීම ප්‍රකාශ කරගන්න එකක් මෙතන තියෙනවා. ඉතින් ඒකත් එක්ක වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කරමින් මෙවරිල් මහ සමරුවෙත් එහෙම තමයි සිද්ධ වුණේ. හෙට දවස තුල අපේ ගමන් මග හෙලිපෙහෙලි කර ගැනීමක් මේකේ වෙනවා. ඉතින් ඇත්තටම මේක යම්කිසි ආකාරයක දේශපාලනික අර්ථ නිරූපණයක් මේ හරහා සිද්ධ වෙන එක අනිවාර්යයි. ඒක වළක්වන්න බෑ. ඒතුළ ඉතින් ඔබ කියපු අදහස එක්තරා ආකාරයකට ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ මම. බාර ගන්නවා එක්තරා මම කියපු අඩංගුවත් එක්ක. සිනමාව සම්බන්ධයෙන් මොකද්ද තියෙන උනන්දුව? සිනමාව ඇත්තටම ගොඩක් උනන්දුවක් තිබ්බා. චිත්‍රපටි සම්බන්ධයෙන් දැන් නම් උනන්දුව ගොඩක් අඩු වෙලා තියෙනවා. තාම බලනවද? ඉඳලා හිටලා ඕල් එකට රින්ගනවා. අනිවාර්යෙන් මම මේ මාසේ 10 වෙනිදාත් බැලුවා තන්නාරති රංග. මේ රාජගිරියේ එතන ඕල් එකට ගිහිල්ලා බැලුවා. මොකද නිලේන්ද්‍ර මේ සම්බන්ධයෙන් මහන්සියක් වුණා මම දන්නවා. ඉතින් මට ඒක බලන්න උවමනාවක් තිබුණා. මේ ප්‍රවණතාවයකට වගේ ආපු සිනමා නිර්මාණ ගැන මේ කියන්නේ එහෙම ඒක ඒකෙන් ටිකක් විවුක්තව මේ වැඩේ කරපු එක ගැන අදහසක් තියෙනවද එහෙම? මෙහෙමයි මට මම තාම මේක ගැන හිතනවා බලපු අවසාන චිත්‍රපටිය ගැන. තාම මම ඒක පිළිබඳ මේ මගේ අවසන් අර්ථ නිරූපණය සකස් කරගෙන නැහැ. ඒ නිසා චිත්‍රපටිය ගැන යමක් කියන්නේ නැහැ මම මේ වෙලාවේ. ඇත්තම අපි මේ ඉස්කෝල යන කාලේ චිත්‍රපටි පිස්සු. ඇත්තම ගත්තු නම් පෙලක් කියන්න පුළුවන්, නළුව පෙලක් කියන්න පුළුවන්. ඒ වගේ තිබුණු ගීත, ඒ වගේ තිබුණු සුන්දරත්වය මම හිතන්නේ සිංහල සිනමාවේ දියුණුම යුගය තමයි අපේ තරුණ කාලේ. ඔය අපි දැන් මම 80, 80, 83 වගේ උසස් පෙළ කාලේ හිටියේ. ඒ ආශ්‍රිත අවධිය තමයි මේ ආපසටයි ඉදිරියට ඒ කිට්ටු තමයි මේ සිනමාවේ මං හිතන්නේ අද බැලුවම හොඳම යුගයේ විදිහට අපිට පේන්නේ. ඉතින් අපි නළුවන්ට ආදරේ, නිලියන්ට ආදරේ, චිත්‍රපටියට ආදරේ. ඇත්තම කියනවනම් පාසල් වෙලාවේ අපි සෑහෙන චිත්‍රපටිත් බලලා තියෙනවා. ස්කූල් කට් කරලා අහු වෙලක් තියෙනවා. ඒවත් දැන් බලද්දී හරි අපේ ජීවිත ලස්සන කරපු දේවල් නේ. නැත්තම් නිකන් ලුණු ලපුල් නැති නේ පරිපූර්ණ වගේ වෙනවා මේක. ඒ නිසා මේ ඉතින් හොඳයි, ලස්සනයි, සුන්දරයි. බැලුව දැනුත් කැමති. දැන් වුණත් දැන් හම්බෙන් වුණත් රූපවාහිනී චැනල් එක මාරු කරද්දිමත් හොඳ එකක් යනකොට ටක් ගාලා නතර වෙනවා. නතර වෙනවා. ඒක ස්වභාවයෙන් වෙනවා. හරි. ඒ වගේම ඕන නැති එකක් දැක්කම ටක් ගාලා ආ කියනවා. දැන් අද වුණත් දැන් ප්‍රෙඩිසිල් ලමාත් ගන්නවා. අද වුණත් දැක්කම ඉඳනවනේ. ලොකු මේ විහිළුවක්ගේ අර්ථය විහිළුව දකින් BS පෙරේරා. ප්‍රතිභාපූර්ණ අර කියන නළුවන්ට අපි දන්න ප්‍රධාන චරිතවලට අමතර මේක උපවත් කරන මේ තව මේක මේ සුන්දරත්වයක් අපිට එකතු කරන තව බාහිර අය වුණා ගත්තම ඒගොල්ලොත් හරිම මේ දක්ෂයි. ලක්ෂයි හරි සුන්දරයි. මන් දන්නේ අපේ වයස දැන් මෝරලා හින්දාද කියලා 50කුත් පැන්නා. හරි මේවා දැනෙන්නේ නැද්ද මේ තියෙන සිනමාවේ මේවා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්නම් හැංගීම් නැද්ද? තේරෙන්නේ මට හිතෙන ඊට වඩා මේ ඒ රසේ එන්නේ නැනේ. බඹරුවේ විත් බැලුවෙත් ඔය ඉස්කෝලේ කට් කරලා වගේ කාලේ බැලුවේ. ඒ කාලේ ඉස්කෝල් කට් කරලාද නැද්ද කියලා මට මතක නැහැ. නමුත් ඒ අවදී බැලුවා. ඒකද බඹරා මේ මතක පදයක් විදියට මෙතෙන් නැවිත් තියෙන නැත්නම් වෙන හේතුවක් නැහැ. ඒ කාලේ බලපු නිසා නෙමෙයි. ඇත්තටම සමහර ඒ කාලේ බලපු අය ටිකක් අර්ථාන්විතව ඒවා මේ විග්‍රහ කරගෙන දකින්න පුළුවන් උනේ ඒ බලපු කාලෙමත් නෙමෙයි. ඊටත් ටිකක් පස්සේ අපි ටිකක් ඉතින් මේ හොයනකොට බලනකොට කියවනකොට ඇත්තට මට පෞද්ගලිකව ගත්තොත් මම ආවේ ජීවිතේ ඇතුලේ හින්දා ඉස්කෝල යන කාලේ ඉඳලා මට ඒකෙන් පරිබාහිරව රසවින්දනයක් ආවෙන්නේ නැහැ. يعني මාව රසවින්දනයක් කරා මේ වේ යොමු උනේ ඇතුලේ වෙන කෙනෙක් පිට ගියපු හින්දා ඒ පාරවල් වලින් හම්බෙච්ච අය ඇති. එක්කෙනාට වෙන වෙන මාවත් ඇති. මොකද අපේ පක්ෂය ඇතුලේ හොඳ අධ්‍යාපන වැඩසටහන්. එතකොට අපි කලාව සාහිත්‍ය පිළිබඳ සාකච්ඡාවන් තියෙනවා. දැන් කවුරුත් දන්නේ නැති වුණාට අපි පක්ෂය ඇතුලේ මේ චිත්‍රපටි විචාර අපි බලමින් විචාර කරන ඒවා තියෙනවා. පක්ෂය සෞදුරු සම්බන්ධ වෙලා අනිත් අයත් එකතු වෙලා එහෙම නවකතා පොත් ගැන එහෙම කවිකත් ඒවා
ඉතින් ඒ වගේ ගත්තම දැන් අපි කියවන්න දැන් අපි ඇත්තම අපි රුසියානු සාහිත්‍යයෙන් තමයි මේ කියවන්න හුරුුනේ පුරුදුුනේ ඉතින් ඒ වගේ ගත්තම මේ හැම පැත්තක් ගැනම හැම අපිට යමක් එකතු කරලා දිනවා ඒවත් එක්ක ප්‍රේමසිරි කේමදාස මහත්තයාගේ සංගීතය ගැන අපි කතා කරනකොට හරිද ඒකේ දැනෙන රසය දැනෙනකොට දැන් කිල පීස් එක ආවා මට මතක 88 88 හෝ 89 මුල හරි මඩම් 88 ආරම්භ මුල හරි 80 අග වකවානුව තමයි නේද 80 80 අර කලබල කාලේ කලබල කාලේ ඔව් හරි UMP බීෂණ කාලේ ආවේ මේ ඒ කාලේ ඒකේ වුණත් සින්දු ටික ටට්ටක් ගාලා අපේ ඔළුවලට ගියා ඈ ඔව් මහා ඇමතිවරු සීරුවෙන් සීරුවෙන් හරි හරි අර ලස්සනයි නේ ඔව් ඒ කියන්නේ ඒ ඒව අපිට අර ඒ සංගීතයත් එක්ක ඒ රසය එකතු වෙන එකකුත් ආවා දැන් බලන්න අර සෙබළු සෙබලෙක් ගැන කියන සින්දුව ගිනි අවි අරගෙන කඳවුරු බැන්දෙමු රැයේ එවුන්ටම ගිනි බින්දෙමු ගිනි ඒ කියන්නේ එක එක කුස තුල ඇවුලුණු ගිනි දැල් මේ බඩ ගිනි ඔව් එක එක කුස තුල ඇවුලුණු ගිනි දැල් ලැබු ගින්නක් වී ඈ ගිනි අවි අරගෙන කඳවුරු බැන්දෙමු රැයේ එවුන්ටම ගිනි බින්දෙමු ඒ සංගීතයයි පදයි ගායනයි මේව එකතු වෙලා එනකොට ඒ වගේ අර්ථයයි නේ හරි හරි ලස්සනයි නේ ඉතින් ඒ ඒවත් එක්ක අර සුන්දරත්වය ලස්සන මේ සංගීතය මේ ඔක්කොමත් එක්ක අපිට ඉතින් රසවින්දනයක් තියෙනවා ඉතින් උදුම්බරා ගීතෙත් ඇත්තටම එහෙම රසවින්දින්න පුළුවන් සුන්දරත්වයක් තියෙනවා අපි විඳිමු එහෙනම් අපි හමු ගීතේ උදුම්බරා ඉනේනවා ඉර අනුරත දස දහසත් සම්මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනිගෙන රත් වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කලුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය ලෝදිය වැස්සේ කිරිසල් කිරි උදුම්බරා කිරිසල් කිරි උදුම්බරා සිනා කඳුළු අගුරනවා ඔබ මයි මා ඔබ නොවේ ඔබ මා
එක උස්මක උපදිනවා ගිනි රස්නය සීතලින්ම හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා රත්පුුණු හිරු පායන්නට මහමුහුදම ගොඩට ගලා මහමුහුදම ගොඩට ගලා රත්පුුණු හිරු පායන්නට රත්පුුණු හිරු පායන්නට ගොඩබිම මහමුහුදක් විය මහමුහුදම ගොඩබිම උදුම්බරා කඳුළු සලයි උදුම්බරා කඳුළු සලයි අපි දැන් මේ ටිකක් එකට ඉඳගෙන දිගට කතා කරගෙන ආවා. මේ ඊළඟ මතකපදයක් අහන්න ඕනේ. සහ මට අර කලින් අවස්ථාවේ මේ ලල්ගන් සහෝදරයා කියපු දේවල් එක්ක මේ එකක් මේ ආයි යමක් කොළුවේ ගොඩනගෙනවා. මේ දැන් බොහෝ සමාජ ව්‍යාපාරවල ඉස්සර මම මේක ඉස්සර කියලා ඒකට තව විශේෂණයකුත් දානවා. සමාජ ව්‍යාපාරවල මේ කොහොමටත් පක්ෂයක් විදිහට වාම්වාදී පක්ෂවල මේ සංස්කෘතිය පැත්තෙන් හරි පොහොසත් සංස්කෘතික වශයෙන් හරි පොහොසත් දැන් ඔය කතා කරපු කිල ඒ වගේම පවන වගේ නිර්මාණ වලටත් යම් තල්ලුවක් මට හිතෙන විදිහට සහ මම අහලා දැකලා තියෙන විදිහට එහෙම පක්ෂය විසින් පක්ෂය ඇතුලෙන් සිද්ධ වුණා. මේ වත්මන වෙද්දී මේ එහෙම මේ සමාජ ව්‍යාපාරවල එහෙම සංස්කෘතික පෝෂත්කම මේ හීන වෙලා වගේ ගිහිල්ලා හැඟීමක් තියෙනවා. ඇයි ඒකට දැන් උරදෙන ප්‍රමාණය අඩු වෙලාද? දැන් ඉස්සර දැන් මහානම සහෝදරයා අපි අහලා තියෙනවා පවන හා සම්බන්ධ ඒ සංවාදයේ විසංවාදයේ මොකක්ද කියලා මම ඔබෙන් අහන්නම්. මේ සම්බන්ධ ගීත වගේක් රචනා කරයි කියලා. ඊට පස්සේ කීර්ති විජය බව සහෝදරයා හිටියා අනිත් පැත්තෙන්. ඒ වුණත් හරි සාරයි මේක වැඩක් විදිහට. මම මේ කතා කරන්නේ කලාව ගැන. වැඩක් විදිහට ඒවා ඉදිරියට ගියා. මේ වෙද්දී නෑ හීන වෙලා. ඒ කියන්නේ අර ලස්සන පෝස්ටර් එකක්වත් අපිට හරි අඩුවෙන් දකින්න හම්බෙන්නේ. මොකක්ද ඒ හේතුව? දැන් එහෙම ඌමනාවක් නැද්ද? දැන් ඇත්තටම මේ අපි පවන ගමුකෝ. ඔව්. එහෙම නැත්තම් මට මතකයි සුනිල් රත්න මහත්තයාම මෑතකදී මම හිතන්නේ කියලා තිබුණා ඒ ගැන එච්චර සතුටක් නෑ වගේ කියලා. ඔව්. දැන් ඔය මේ පවන එන වෙලාව දැන් ඔය කලාකරුවෝ විදියට ගුණදාස් මේ කවුද සුනිල් රත්න මහත්තයා නන්දා මාලනී මට හිතෙන්නේ ඔවුන්ට කළ හැකි උපරිම දෙක් කළා. ඔවුන්ට කළ හැකි උපරිම දේ කරා. අපිට කළ හැකි උපරිම දේ තමයි කරගන්න බැරි වුණේ. හරි. දැන් එක අවධියන්නේ ගුණදාස කපුගේ මහත්තයා. ඔව්. ඈ එතකොට ඒ කාලේ නිර්මාණය වෙච්ච ගීත කවුද අපිටම රත්නශ්‍රීගේ ගීතනේ. රත්නශ්‍රී විජේසිංහ. ඔව් රත්නශ්‍රීගේ ගීත. මේවා ඔක්කොම මේ එක එක්තරා ආකාරයක මේ මිනිහෙක් සමාජයක් පරිවර්තනය කිරීම අරමුණු කරගත් ගතිකත්වයක් මෙව තිබ්බා. ඔව්. දැන් අපි කියන්නේ අපි අවට තියෙනනේ විවිධ දේ. දැන් ඔය සාහිත්‍යයේදී දේශපාලනයේදී දාර්ශනිකයේදී කියනවා මේ මොකද්ද මේ ප්‍රകൃතිය කියලා කියන්නේ. ප්‍රകൃතිය. අපිත් ඇතුළු මේ වටේ තියෙන
සියල්ල දැන් ප්‍රകൃති එක එක ಜಾති තියෙනවානේ ඔව් සිදුවීම් තියෙන ප්‍රේමය ආදරය විතර නෙමෙයි දේශපාලන හැම එකම මේ විවිධ දේවල් තියෙනවා එතන මේක තුල මේ ප්‍රകൃතියේ පවතින එක එක වස්තුන් අල්ල ගන්නවා ඒගොල්ලෝ හරි අල්ල ගන්නවා අල්ලගෙන ඒක හරීම මේ මේ సౌందర్యාත්මකව දෙනවා හරි එක යුගයක් ඒක සිනමාවේද සාහිත්‍යයේද කලාවේද ඒ කියන්නේ දේශපාලනයේද ඔක්කොම එකට ඒව බැඳිලා ගියානේ ඔව් ඇත්තම ඔබ කිව්වා වගේ දැන් ඒක ටිකක් අපිටත් දැනෙන හිස්කමක් තියෙන දුරස් දැන් අපි ඒ කාලේ විමුක්ති ගියේ කරා දැන් අපි විමුක්ති ගියේ අපි බැටිලා තියෙන්නේ ඈ අපි ඒක වැඩ පිළිලක් විදිහට එහෙම යන්නේ නැහැ හැබැයි බලන්න සමාජවාදී කලා සංගමය කියලා අපේ දෙනවා වෙනම සංගමයක් දැන් අපි දැන් මම වැඩ කරන්නේ සමාජවාදී කම්කරු සංගමය ඔව් කම්කරු වෘත්ති සමිති ව්‍යාපාරෙත් ඒතකොට අපි දෙනවා සමාජවාදී ශිෂ්‍ය සංගමය සමාජවාදී කාන්තා සමාජවාදී කලා සංගමය කියලා එකක් කොහෙද කොයි පක්ෂෙද තියෙන්නේ අපි ළඟ තියෙනවා ඔව් වැඩ කරනවා නිර්මාණ ශිල්පීන් එකතු වෙනවා දැන් බලන්න අපි දහදිය සිත්තම කියලා එකක් කරමු කලා උළෙලක් වැඩ කරන ජනතා කලා උළෙලක අපි වෘත්ති සමිති ව්‍යාපාරෙන් කරන්නේ රාජ්‍ය අනුග්‍රහ නම් මම මොකුත් නැහැ යමක් කරනවා ගණදෙනුකුත් තියෙනවා සහය වගේ රහකුත් තියෙනවා ඒ වගේ රහකුත් තියෙනවා නැත්තෙත් නැ නෙමෙයි නිකන් අර ඇත්තෙත් නැ නැත්තෙත් නැ වගේ ස්වරූපකින් හැබැයි මදි ඇත්ත දැන් හොඳ නිර්මාණයක් එක අපේ සම්බන්ධය අඩුයි අපිත් එක්ක නිර්මාණකරුවන්ගේ සම්බන්ධය අඩුයි මේකට තාක්ෂණයේ දියුණුව තියෙන විවිධ දේශපාලන කාරණා ගොඩක් බලපාලා ඇති කියලා මට හිතෙන්නේ නමුත් අර මහා දැන් අර මහා පෞරුෂයන් ගොඩක් කල් හිටින්නෙත් නැහැනේ නෑ නෑ වේගෙන් වේගෙන් ලෝකේ වෙනස් වෙනවානේ දැන් බලන්න අපිට ඉස්සර ගීතයක රස තිබ්බේ චරිතත් පුජ්‍යලයොත් එයාගේ පෞරුෂයන්නේ ඔව් දැන් මට උදාහරණයක් ගත්තොත් දැන් මට ගීත තියෙනවා ඔව් පෞරුෂ නැහැ ගීතේ තියෙනවා ගීතේ රස විඳිනවා පුජ්‍යලය කවුද කියලා සමහරට අදාළත් නැහැ ඕන වෙන්නෙත් නැහැ ඕන කමකුත් නැහැ ටික දවසක් යනකොට තව එකක් එනවා ඔව් කොමඩත් නාම රූප ටික විනාශම වුණා නේද? නැත්නම් ඒ ටික විනාශ වෙලා ගියා. දැන් ඇහුත් මේ කැමති ගීත කියන්න පුළුවන් ගායකයා කියා ගන්න අමාරුයි. ගායිකාව කියා ගන්න අමාරුයි. මම හිතන්නේ මේ යුග වෙනස් වීම මේකේ තියෙන මේ ඉදිරියට යෑමත් එක්ක තාක්ෂණය කොම සම්බන්ධ වෙලා ආපු ක්‍රියාවලියක් වෙන්න ඇති කියලා තමයි හිතන්නේ. ඇත්තටම මේ ඒක මම යුක්තියුක්ත දන්නේ ඔබෙන් අහන එක. පවන සම්බන්ධයෙන් තියෙන මේ ආරවුල මොකක්ද මේ මහානාම සහෝදරයාගේ පද රචනාවෙන්ද එන විසංවාදයක් තියෙනවා මට ඒක ගැන ලොකු අදහසක් නැහැ මම ඒ ගැන හිතලත් නැහැ මම ඒක මගේ විශයක් බවට මගේපත් උනේ නැහැ එතන කොයි වෙලාවකවත් අදට මම ඒ ගැන ගොඩක් විස්තර දන්නේ නැහැ දන්නව අඩුයි හොඳයි අපි යමු පබළු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ සුමනෝ ගොඩක් අය අහලා අඩුයි හැබැයි මම හිතනවා ගොඩක් අය අහලා කපුගේ ගොඩක් සිද්ධ වහනවා ආවෙත් සංගත තැටියක් විදිහට නැසෙන ගී කියලා නැසෙන ගී කියලා ගොඩක් අය අහලා නැතුව ඇති එහෙනම් තමයි මම මේක තෝරගත්තේ විරහවනේ ඔව් ඒකත් එක තියෙන්නේ විහම් ආම් පිටියම් පපළු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ සුමනෝ තනියම ඔලින්ද ගනිනවා වෙනදාවගෙම තලමල පිපිලා තිබුණට ඇල ළඟවත්තේ සුමනෝ හැඳ පෙත් තියක තියාලා
පාන් දෙකක එලි මැද්දේ මද තිය වැටෙද්දි හඳ කැල දෙන ඇල ඒ දන්දේ ඉස්මත්තේ සුමනෝ අද අපි කෙඩි ලාල්කාන්ත සහෝදරයත් එක්ක ඔහු මගේ ගමන් සගයා කරගෙන මේ ඔහුගේ මතක පදත් එක්ක ගෙවන මොහොත විවිධ දෑ විවිධ විෂයන් සම්බන්ධයෙන් අපට දැනෙන හැගෙන දේවල් විමසා ගන්න අපි හරි කැමති. මොකද එහෙම විමසා ගද්දී අපටත් මේ අපි සමාජය දිහා හෝ අපි යමක් දිහා බලන කෝණේ ඊට වැඩිය වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ලාල්කාන්ත සහෝදරයාගේ අවසාන මතක පදේ මේ පැයට හිමි. ඒ මතක පදේ අහන්න කලින් මං අර මට අර නවත්තපු තැන ටිකක් ප්‍රහේලිකාවක් වගේ තියෙනවා මේ විරහව සම්බන්ධයෙන් කියලා. එතනින් නවත්තලා දැම්මා. විරහව සම්බන්ධව තියෙන සිතුවිල්ල ඒ කියන්නේ ආයිත් නැවත මතක් කරගන්නත් කැමති නැති එකක්ද නැත්නම් එහෙම? නෑ නෑ, මතක කරගත්තේ හරි සුන්දරයි. ඔව්, ඒ කියන්නේ විරහව කියන්නේ සුන්දරත්වයක් තියෙනවා. ඔව්, හරි. ඔව්, විරහව අපි විරහව විඳිනවනේ. දැන් මම අපි ওই ගීත විඳින්නේ ගීතවල වැඩිපුරම ප්‍රේම ගීතවල විශේෂයෙන් ගත්තොත් වැඩිපුරම තියෙන්නේ මොනවාද? විරහය. විරහය. සතුටට වඩා දුකට පැවැත්මක් තියෙනවා නේද? තියෙනවා. විරහයේ රසයකුත් තියෙනවා. දැන් මම මගේ පුංචි කාලේ ප්‍රේම සම්බන්ධකම් මතක් කරගත්. ඒක ප්‍රේම සම්බන්ධ කියන දේ තේරෙන්නේ නැහැ. බැඳීම් හැඟීම් ඌමනාවන් එහෙම තිබුණා. සම්බන්ධතා තිබුණා. ඒව නිකන් මේ හරියට මේ අල්ලලා කියන්න බෑ. හරි. ඒතකොට ඒව මතක් වෙන ඒව තියෙනකොට මේ මං කියන්නේ ඒ වගේ රහක් තියෙනවා. ඒක සුන්දරයි. ඔව්. හරි, ඒක නරක නෑ. මම ඇත්තටම ওই වෙනස් වීම බිඳ වැටීම් කියන මහා ලොකු ලොකු දේවල් නෙමෙයි, ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න නෙමෙයි. මොකද මේ මේකම තියෙන්න ඕන, මේකම බදාගෙන ඉන්න ඕන නෑ. එහෙම නෑ, අපි ජීවිතේ ඉස්සරහට සාර්ථකව අරගෙන යන්න ඕන. ඒ සඳහා අපිට අපේ පෞරුෂයක්, අපිට අපේ දැක්මක්, අපේ අනන්‍යතාවයක් තියෙනවා නම් අර මම කලින් කිව්වා වගේ තමන් කරන දේවල් වලට තමන්ට වග කියා ගන්න පුළුවන්. දැන් මිනිහෙකුට ඊට වඩා දැන් මොකද්ද? දැන් මම ජීප් එකට උදාහරණයක් මම කියන්නම්. වග කියන්න කියන්නේ පෙනී හිටින්න ඕනේ කියන එක. තමන් කියන එක මම ජීප් එකට ආවා. එනකොට අපි ගිද්දෙම ඔපේ අර මේ කවුරුත් කැමති වුණේ නැහැ. ඈ? ඒතකොට මම ඒකට වග කියාගත්තා. ඔව්. මම ඒකට වග කියා දැනුත් ඔක කියා ගන්නවා. ඒකට ඔබ වැරදිකාරයෙක් වෙන කෙනෙකුට පැවරීමක් අර මම ගත්ත තීරණය මට හරි ඈ ඒකේ බිඳ වැටීමේදී අර ඒකේ දුක හරි කරදර හරි මට විඳ දරා ගන්න පුළුවන්. පුළුවන්. එහෙනම් එච්චරයි. ඔබ කරන ඕන දෙයකට ඔබට වග කියා ගන්න පුළුවන් නම් ඔබ හිරේ විලංගේ වටුණත් වෙන කොහේ හරි ගියත් ඔබට ඒකේ යම් කිසි බිඳ වැටීමක් සිද්ධ වුණත් අවුලක් නැහැ. ඒ ශක්තිය මිනිහෙකුට ඕන ඇත්තටම. හරි, එහෙම නැත්නම් අපි අනුමතනේ ඔක්කොම තියෙන්නේ. ඔව්. එයා හින්දා මට මෙහෙම වුණා. කාගරේ කවුන්ට් එක. කාගරේ කවුන්ට් එක දානවා. ඉතින් එහෙම කරගන්න නැතුව කරගෙන යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් විරහවත් රහක් තමයි ඇත්තට. හැබැයිවටම හිමාලයේ හිමදියවි අමරසිරි පීරිස්ගේ ගීතයක්. මම හිතන්නේ මේක මතක පදයක් විදිහට මට දෙන්න සින්දු දෙකක් විතර වෙනස් කරලා මේක දුන්නේ. මොකද්ද මේ මේකත් එක්ක සරණ අතීත මතකයක් තියෙනවද? හැබැයි මේ මෑත කාපු ගීතයක් මේක. ඔව්, මේක මෑත කාවේ මේක රචනා කරේ ධම්මික බණ්ඩාර. ධම්මික බණ්ඩාර නමින් ගොඩක් අය දන්නව අඩුයි. ඔව්. නමුත් ලස්සන ගීත ගොඩක් ලියපු හරියට මාදි. හරි කනේ. ඔව්. අපි ගත්තොත් මතක් කරොත් දැන් සිංහල ගුරුවරයෙක්. සිංහල ගුරුවරයෙක්. අපේ ඒ පළාතේමයි. ඔව්, අපේ පළාතේට කිට්ටු කුරුණෑගලනේ. හරි. මොකද්ද මේ හුඟක් ජනප්‍රිය වුණා මෑත කාලේ. මගේ පුංචි රෝස මලේ. මගේ පුංචි රෝස මලේ හඳානට පායේ පුහඳ. සමිතට ගීතයක් ලිව්වා හරි අපූර්ව ගීත ශ්‍රීදේවි වගේ කියලා. ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඔව්.
මේ ගීතය තියෙන්නේ දැන් ඔය ගත්තම මේ දැන් නන්දමාලනි ගායනාක් තියෙන මේ 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 ගීත කියවෙන දේ මොකද්ද මේ යමුනාගන්තර තඹරුලතා සෙවණේ කියලා ඒ කියන්නේ දැන් මේ ක්‍රිෂ්ණා නෝ මේ ගොල්ලන්ගේ කතාවනේ මේ දී රාධා ක්‍රිෂ්ණා ඔව් එතකොට මේ ගැන ලියච්ච පොතක් තියෙනවා ඉංජ කෘතියක් තියෙනවා මම ළඟදි කඩ කීපයක බැලුවා හොයාගන්න බැරි වුණා හරි ඒ කියන්නේ ගීත ගෝවින්දේ කියලා ඔව් හරි හොයාගන්න බැරි වුණා පොත කොහොමාරි මම දන්නේ කඩවල තියෙනවනම් කවුරුර දන්න කෙනෙක් ඉන්නවනම් මේක අහන කෙනෙක් හරි මට පොතේ එවනවනම් හරි වැදගත් මගේ මිත්‍රයෙක් ළඟ තියෙනවා ඕන්න කියවන්න ඉල්ලනවා කියවන්න ඉල්ලන්නේ මේක හරි වැදගත් මොකද මේ මේකේ අහලා තියෙන ගීත කවි මේ කතාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඔවුන්ගේ ප්‍රේමය පිළිබඳ ඔවුන්ගේ බැඳීම පිළිබඳ ඔවුන්ගේ සුංගාරයේ රස විඳීම පිළිබඳව හරි මේ ගීතයේ තරම් සෞන්දර්යාත්මක ගීතයක් අහුවෙලාම නැහැ මීට කලින් තව ගීත තියෙනවා නම් වශයෙන් නම් කරන්න ඕනේ මෙච්චර ලස්සනට හරිද මේකේ ඔක්කොම තියෙනවා මේ මේ සින්දුව බැලුවොත් මේකේ ඔක්කොම තියෙනවා හරි ඔක්කොම දෙනවා කියන්නේ කැට තියලා කියන්නේ කැට තියලා කියන්නේ ඔක්කොම දිනනවා කොහොමද තේරුම් ගන්නකෝ හරි සියල්ල තියෙනවා හරි මේකේ සියල්ල වෙලා තියෙන්නේ මේකේ හරි ඒ තරම් මේ సౌందర్యාත්මක අපි කියන්නේ අර ආයෙ කතා කරන්නේ ආයෙ කතා කරන්න මොකුත් නැහැ මේකේ හරි ඔක්කොම තියෙනවා ඒකයි ඒකමට හිතුණා කට්ටි ආනවා නම් ඒක බින්දින්න පුළුවන් කියලා. එච්චරටම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් කියනවා නම් අපි ගීතය අහමු. හොඳයි අපි මේ පැයෙන් නික්මෙනවා ඊළඟ පැයට. අද ලාල් කාන්ත සහෝදරයාගේ මතක බදත් එක්ක අපි ගෙවන්නේ. අපි ඊළඟ පැයේදී මුණ ගැහමු. හිමදී යවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි කනිද ක්‍රිෂ්ණා රලි නගා උතුරන ඔය හදවත් නිල ජලාසේ තීනන මේ ස්වර්ණ හංසයෝ අකි කරුද මෙතරම් රාධා ඉදදී දෙන්නට දනුම් දේ සතියා ගන්නම් ක්‍රිෂ්ණා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි ගනිද ක්‍රිෂ්ණ ති පොඩි වී ඉකිලන මේ හෝ පලු යහන් කලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැස නිලංකාරයි රාධා කිලිහි ගිය දෙන් මිනිකට දැස වසා ඉන්නම් ක්‍රිෂ්ණා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි ගනී
හොඳයි මතකපද රන් FM තැපල් පෙට්ටිය 19:50 කොළඹ අපේ ලිපිනේ අද කේඩි ලාල්කාන්ත සහෝදරයා මේ මගේ ගමන් සගය විදිහට මම සම්බන්ධ කරගත්තා මේ කාර්යබහුල කාලයක් මේක හැම පැත්තෙම තීරණ තීන්දුව ගත යුතු කාලයක් විදිහට අපි හැමෝම දන්න මොහොතක් ඒ අතරතුරෙත් හැබැයි මේ ගී පද මතක අතර සැඟවුණු මේ හැඟුම් පද සොයන කටයුත්තට මේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ස්තුතිය මේ මොහොතේ පිරිනමමින් අපි මේ පැය ආරම්භ කරමු මේ අපි විවිධ දේවල් කතා බහ කරපු නිසා කලාව සම්බන්ධයෙන් ලාල්කාන්ත සහෝදරයාට දෙන පොදු අපේක්ෂාව මොකද්ද ඇත්තටම මම මේක පොදු අපේක්ෂක විදිහට පොදු අපේක්ෂක ගැන කතා තියෙන වෙලාවක පොදු අපේක්ෂා ගැනත් කතා වෙන වෙලාවක ඉතින් එහෙම කිව්වොත් නම් අපි අපේ පොදු අපේක්ෂා ගොඩාක් බිඳදාමු කට්ටිය ඉන්නේ හරිද ඉගෙන ගත්තම සමාජයේ වුණා මත එම එකඟ වෙලා පොරොන්දු වෙලා ඒව බිඳදමපු නේ අපි කටුක රැවටීම් වල සමාජය පත් වෙලා ආපු වෙලාවක් ඉතින් ඒපතර ගියොත් එම අපේ මේ රසවත් සාකච්ඡාව නිකන් මේ නොරස එකක් බවට පත් වෙයිද දන්නේ විනාශ වෙයි විනාශ වුණොත් හරි අපරාධයක් ඒනේ ඉතින් ඒ නිසා මේ අපේ ඇත්තට ගියොත් කලාව මම ඉතින් අර කලාව ගන්න ඒක සම්බන්ධයෙන් තියෙන විග්‍රහය මම පිළිගන්න විග්‍රහයත් එක්කම තමයි ඔව් හරි අපි දැන් අපිට දර්ශනයක් තියෙනවානේ අපි මාක්ස්වාදී දර්ශනය පිළි අරගෙන ඒකත් එක්ක වැඩ කරන අය එතකොට දැන් ඒක ඒ නිසා අපිට මේ මේවා පිළිබඳ තියෙන මූලික දැනුම සහ විග්‍රහය ඒතර අපිට අපි ඉගෙන ගත්තේ මේ මොකද්ද කලාව කලාව කියලා කියන්නේ මේ මේ අපි වටපිටාවේ පවතින හරි කලිකුව වගේ ඒක වචන වල ප්‍රകൃතිය ප්‍රകൃතිය මොකද කිය අපිට ඇතුළු මේ ඔක්කොම ප්‍රകൃතියේ පවතින දේවල් තියෙනවනේ ඒවා సౌందర్యාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම సౌందర్యාත්මකව දැන් අපි ගමු ඉතින් ඉර පායනවනේ ගඟ ගලනවා ඉතින් මේ සබහා ධර්මයේ තියෙනේවා පෙම් සම්බන්ධතා තියෙනවා බිඳ වැටෙනවනේ මෙහෙම තියෙනවා දේශපාලනේ තියෙනවා එක එක ජාති වෙනවා ඉර පායනේ ඔක්කොම තියෙනවනේ හඳ නේ ඔවා ප්‍රകൃතියේ පවතින දේවල් ඉතින් මේවා సౌందర్యාත්මකව අපේ මනස ඇතුලේ సౌందర్యාත්මක ප්‍රතිනිර්මාණය කරන්න හැමෝටම බෑ ඒකයි වැඩි. ඒතර సౌందర్యාත්මක ප්‍රතිනිර්මාණය කිරීම. ඒ කියන්නේ ප්‍රතිනිර්මාණය. තියෙන විදිහටම නෙමෙයි. ඒක යථාර්ථය. යථාර්ථය. හරිද? ප්‍රතිනිර්මාණය. නේ? ඒ කියන්නේ ඒක අලුත් විදිහකට පොඩි ෆැන්ටසි ගතියක් ප්‍රතිනිර්මාණයක් කරාම එතන තියෙනවා කලාව. ඒතර මේක රසය ඕන, ඥානනයක් ඕන. නේ? අවබෝධයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. මම කියන්නේ පණිවිඩ කියන්න ඕනේ නැහැ. පණිවිඩ නම් අර මං ඉදන්නේ කවුද ਵਿਚාරකෙක් කියලා පණිවිඩයක් මට කාට හරි කියන්න ඕන නම් මං තුන්දු කැල්ලල් ලියලා යනවා කියලා. ඔව්. මේක එහෙම එකකුත් නෙමෙයිනි. හරි. එතකොට අපි සාහිත්‍ය. එතකොට අපි පදහරහ නේ. සිනමාව අපිට රූපහරහ නේ. නර්තනය, අංග චලනය. ඔව්. නේ. ඒවයි මාධ්‍ය නේ. චිත්‍ර රේඛා. චිත්‍ර වල මාධ්‍ය රේඛා. රේඛා. නේ සාහිත්‍ය වල පද නේ වචන. ඔව්. ඒවා හරහා ප්‍රകൃතියේ පවතින දේවල් අපි අවට දෙන දේවල් අපේ මනස තුළ సౌందర్యාත්මකව ප්‍රතිනිර්මාණයක් කරගන්න එකනේ කලාව. ඉතින් අපි එහෙම අපිට දීලා තියෙන පොඩි කාලේ ඉඳන් සාහිත්‍ය කරුවන් විවිධ ඉස්කෝලෙන් අතනින් මෙතනින් ඒක දීලා තියෙනවා මේක. ඔව්. ඒකත් ඔස්සේ අපි දැන් ඉතින් ප්‍රතිනිර්මාණය කරලා අපිට කාව දැක්කම ටටගල මැවෙනවනේ. හ්ම්. ගැල්ලම එකමුකෝ. ඔව්. හන්තාවක් ගමුකෝ. ඔව්. ටටගල අපිට රූපයක් හදාගන්න පුළුවන්. හ්ම්. දැන් මෙතන ඉඳන් මට ගන්න පුළුවන් රූප. හ්ම්. ඈ සාහිත්‍ය දීපෝයි විවිධ දේවල් එකනේ ප්‍රතිනිර්මාණ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මේ ඉතින් ඒක ඕන. ඇත්තටම ඒක නැති වුණාට පස්සේ අපි නිකම්ම නිකමු වෙනවා. අපිට යමක් ප්‍රතිනිර්මාණය කරගන්න හිතන්න, సౌందర్యාත්මකව දකින්න, දරුවෙක් දියාම, අවදියා, සෝබාධර්මයේ දේවල් දියා. දැන් මෙතෙන්ට මම පොඩකට එන්න කලින් මේ අතන ඉර බැහැගෙන ගියා මේ මූදයිනේ ඉර නිකන් රතුම රතු ගුලියක්. ඔව්. මූද නිකන් බබා වගේ ඉන්න හෙල්ලෙන්න නැද නිකන් මොකුත් දන්නේ නැහැ වගේ. හරි මේ ඒ කියන්නේ මූද හෙල්ලෙන්නේ නැහැ ඒ වෙලාවේ. හ්ම්. වැව වගේ තිබෙන්නේ. ඔව්. හරිද? මේ ඉතින් ඒවා ඉතින් දකින්නකොට පේනකොට අපිට අර කලින් කියවලා තියෙන ඒවායි දැකලා තියෙන ඒවායි විඳලා තියෙන ඒවා එක පරිකල්පන කරගන්න අපි හදා ගන්න රූප මවනවා. ඊට පස්සේ ඒක දැන් අපිට හැමෝටම මේක ප්‍රකාශ කරගන්න බැහැ. ඔව්. දැන් මට ප්‍රകൃති අපි මේ අවට දේවල් මගේ ජීවිතය ඇතුළේ ගොඩක් තියෙනවා. ගොඩ ගහලා. හැබැයි මම සාහිත්‍යකාරයෙක් නෙමෙයි. ඔව්. ඒ නිසා මට ඒක ඒ මාධ්‍යෙන් ප්‍රකාශ කරගන්න බෑ. හ්ම්. හැබැයි මගේ ඒක මනස ඇතුලේ එක එක දේවල් වෙනවා. හරි. හ්ම්. එතකොට දැන් මට චිත්‍රවලින් මේක ප්‍රකාශ කරගන්න බෑ. ඔව්. හරි. ඒ කියන්නේ මං කලාකරයෙක්
නෙමෙයි මට රස වින්දනයක් තියෙනවා. හැබැයි මම කලාකාරයෙක් නෙමෙයි. ඔව්. හරි. මට රූප මගින් මේක ප්‍රකාශ කරගන්න බෑ. හරි. ඉතින් එහෙම ප්‍රකාශ කරගන්න පුළුවන් අය හරි විශිෂ්ටයි. උන් අගේ කරන්න ඕන අපිනේ. ඔව්. අගේ කරන්න ඕන ඒක නැත්තම් ඇති සි. රසෙන් මල්ල කොච්චර දේවත් එපා. මට වචන වලින් ටිකක් කියා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි දැන් ඔබත් එක්ක මේ පොඩ පොඩ කියා ගන්නෙ. හරි. වේදිකාවට කියා ගන්න පුළුවන්. ඒක තමයි මම. හරිද? එහෙම ඉතින් මම මට පුළුවන් දැනදී මේක දා ගන්නවා. මේ වැඩේ කියන්නේ අද මාධ්‍ය වල ස්කෑලින්නේ ගන්නෙ. මාධ්‍ය වලට අපි කියන ඔක්කොම දා ගන්න බෑ කොහොමද? අපි මේ පැය ගණන් කතා කරන වේදිකාව වල ඕවා දාන්න කිව්වොත් එම් වෙනකුත් දාන්න හම්බෙන්නේ නැහැ. විශේෂ ඇඩ්වර්ටයිස්මන්ට් ටික දා ගන්න හම්බෙන්නේ. අන්න එඩිටර් නෙමෙයි ෆුල් එඩිටර්. මාර පස්සෙකට මූණ දෙනවා. මම මේ ළඟදී අර ඕවා වගේ කවියක් කියලා ඒකමයි දාන්නේ. ඒක තමයි කයම වහන මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ? හරිද මං කිව්වා ඒ කාලේ මට ගෑවුණා මේ ඒකනේ ලියුන්නේ ලියන්නේ. ඔව් ලියු. හරි වෙන මොකක්වත් නැහැ නේ. හරි ලස්සන. සමහර ලියුමක් එනකම් මාස ගණන් බලන් ඉන්න තැපල් කාර්යය යනගන්නේ. ඒ වගේ ඒ වනේ තිබ්බේ. ඉතින් මේ කොළන කාලේ එව්වා මේ අහසේ මතකද එක පාට මතක් වෙන්නේ නැහැ. අහසේ නිල් තරුවකට පෙම්බැඳ බිම්මලක් ඈ දෙපැත්තේ නේද තියෙන්නේ. දෙපැත්තේ. හඬුවාය ශෝකේන් අහස්තල පොළොතල යානවන ශෝකේන්. ඕක මට ලියලා එව්වා. ඔව් ගෑනු ළමයි. ගෑනු ළමයි නේද තුවා. හොයාගෙන යන්න හිතනවා වගේ. ඒත් මට තියෙන වගකීම් දේශපාලනෙත් එක්ක මම ඒ සිතුවිල්ල යටපත් කරගන්න. මම ඒක කිව්වේ මම ඕනේ නෙමෙයි කිව්වේ ගීපිකාරෙක් නෙමෙයි මට යන්න බෑනේ. දැන් මේක නරක සිතුවිල්ලක්ද? නෑනේ. එහෙම සිතුළු ඇති නොවනවා නම් මං කියන්නේ ඒ ඔළුවල මුකුත් නෑ. අපිට එහෙම සිතුළු ඇති වෙනවා. මට ඒ කාලේ දැනෙච්ච නැති දේ මට හිතුණා මේ බලන්නකො මෙච්චර මෙහෙම දෙයක් නෙමේ කියලා දින් මං ගැන. හරිද? මට අගේ කිරිමකුත් මං ගැන ආවා. දැන් මේ හම්බෙන්න තියනවා මේ ළමයි කොහෙද දන්නේ ඉන්නේ. දැන් දන්නේ දිනද? ඉන්න තර දන්න අපේ ගෙදර ඉන්නේ. මම වටේ මේ වැඩිපුර යන්නේ. ගෙදර. දම් පාටිල්ලා සඳ බැස යනවා. මේකත් මේ ඒ වාර ඔබ කියපු අර ප්‍රතිනිර්මාණයේ වූ හරි ලස්සන ගීත ප්‍රයෝගය ගීතවල ධම්මික බණ්ඩාර මේ මායිතිකෝ ජාති ගීත ලියලා තිබුණා. ඒක ෆේල්. ධම්මික මගේ යාළුවා ඒත් කියන්න ඕන මේක තමයි මේ වර්ගයේ ප්‍රේම සබඳතාවල අග්‍රගණ්‍යම ගීතය. අය කතා කරන්නේ. අය කතා කරන්නේ නැහැ ඒක. මගේ මට තේරෙන විදිහට මම රස විඳපු විදිහට මේක තියෙන දෙයක්. යථාර්ථයේ හැම කාලෙම හැමදාම තියෙන දෙයක්. තියෙන්නත් ඕන. හරි. තියෙන්නත් ඕන. මේක තමයි ඒ ඒ වර්ගයේ තියෙන මට හිතෙන්නේ හොඳම රසවින්දනයක් ගන්න පුළුවන් ගීතේ. හොඳයි අපි ආම් ගීතේ. දම් පාටින්ලා සඳ බැස යනවා ආකාශේ රන්වන් පාටයි සමුගින යන්න මගින් තව මොහොතයි නුදුඩා ඉන්නේ එයි නුදුඩා ඉන්නේ පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ රැස්සට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නේ මිමම් ගොළු වී ඉන්නේ මිමම් නොදුඩා ඉන්නේ එයි
සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගී දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නේ මෙවම් ගොළු වී ඉන්නේ මෙවම් කල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් වැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් නෙළුම් පත කරඳි කිනි බිඳුවක් සේ ළමද තලා යහනේ ඉන්නම් අමා වෙලා ඉරුනගෙන තුරා දම් පාටින්ලා සඳ බෙස යනවා ආකාශේ රන්වන් පාටයි සමුගින යන්න මගෙන් තව මොහොතයි පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගී දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නේ මෙමම් ගොළු වී ඉන්නේ මෙමම් මතක පද අපි දෙවෙනි පැයේ ඉන්නේ. අද ලාල් කාන්ත සහෝදරයාගේ මතක පදත් එක ගෙවෙන්නේ අතරතුරේ අපිට මේ ඔළුවට එන එක ජීවිතේ මතකවදි කරගන්න. අර මේ මහමැතිවරණෙන් පරාජය වුණු වෙලාවේ මොකක්ද ඇත්තටම ආපු සිතුවිල්ල? ඇත්තටම මේ මට මේ ඔය මන්ත්‍රීකම් කියන ඒවා තියෙනවනේ, මං පෞද්ගලික ආසනයි ඒ ඇඳුම මට පේන්නේ නැහැ. මං දැන් පළාත් සභාවට යන්නේ ටක් ගාලා දාගත්ත ගියා ආපු ගමන් ගැලෙපො. මට ඒ ඇඳුම දකින්නකොටම අප්පිරියයි. මන්ත්‍රී සූට් එක. ඔව්. හරිද? කපටි සූට් එක කියලා ඔකට කියන්නේ. කාටුන් කාර්ය ඔක පාවිච්චි කරන්නේ මහ ජරා පප්පලට. ඔව්. හරිද? ඒ නිසා ඔය ඇඳුමේ ඉඳන්ම මට ඒක දිරවන්නේ. ඇත්තම ගත්තොත්. නමුත් මම පක්ෂේ දේශපාලනය කරන්න ආපු අවදි අපිට මන්ත්‍රීකම් ඕවා මේව මොකුත් තිබ්බේ නැහැ. අපි මේ තහනම් කාලේ මරාගෙන මැරීගෙන මේ හොඳ වැඩකට තමයි අපි මේ ආවේ. ඒ වැඩේ තමයි තාමත් මනස ඇතුලේ තියෙන්නේ. හරි, එහෙම නැත්නම් මන්ත්‍රීකන්ද අරගද මේ ඒ වර්ගයක පිළිබඳ ලොකු අදහසක් නැහැ. ඒ නිසා මට මන්ත්‍රීකම නැතුනක පිළිබඳ මට දැනුන්නේ නැහැ. ආ. අවංකව දැනුන්නේ නැහැ. මොකද මට ඒක තිබුණු එකත් මට දැනුන්නේ. ඔව්. මං එතකොට මම ඇමති. ඇමතිකම කරා කුඩා ග්‍රාමීය කර්මාන්ත ඇමතිකම මට ඒ ඇමතිකම දැනුනේ නැහැ. ඒත් මං ටී-ෂර්ට් එක දාලා මේ වගේම ගිහිල්ලා මගේ ඇමතිකම කරා. හරි, සමහර ලේකම් ඇමති කියලා හිතලා මිනිසු ගිහින් මල් මාලා දාපු අවස්ථාත් තියෙනවා. එහෙම තියෙනවා. ඒ නිසා මට මේක දැනුත් තියෙනවද නැද්ද කියන එක එච්චර සීරියස් නෑ. මං පක්ෂෙන් අපිව මේ වල විනමු කරනවා. ඒක ලැබිච්ච වෙලාවට ඒක වගකීම අපි ඉෂ්ට කරනවා. තිබුණු මන්ත්‍රීකමෙත් වගකීම ඉල්ලීම ඉෂ්ට කරා. මං හිතන්නේ ඒක ජනතාව දන්නෝ. ඉතින් මේ මට ඒක ගැන එහෙම විශේෂ පෞද්ගලික දුකක් වේදනාවක් සිතුවිල්ලක්ම නෑ. සිතුවිල්ලක්ම නෑ. මට මේක ලැබුණට පස්සේ අමුත්තක් දැනුනේ නෑ. මගේ වැඩ මන් දිගටම කරගෙන ගියා. ඒ කියන්නේ දේශපාලන සම්බන්ධච්ච දවසක් මං සක්‍රියයි. ඕක තිබ්බත් එකයි මට නැතත් එකයි. නමුත් ජනතාව මේක අපිට දුන්නම ඒකේ වටිනාකමක් තියෙනවා. උන් බලාපොරොත්තු ඔක්කේ දෙන අපිට දෙන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීම වෙනුවෙන් කැපවීම අපි කළ යුතුයි. ඒ වුමනාවෙන් වැඩ කරගෙන යනවා. පෞද්ගලිකව ඒක තියෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. මේ දැන් මේ පළාත් සභා මන්ත්‍රීකම ඊයේ පෙරදානේ මට හම්බුනේ. නමුත් ජාතික දේශපාලනේ අපි නැත්තේ කොතනද කියන්නේ? අරගලයේ සටනේ නැත්තේ කොතනද කියන්නේ? රූපවාහිනී චැනල් මාරු කරොත් අපිව පේන්නේ නැතුව තියෙනවද කියලා බලන්න. හරි, ඔය මන්ත්‍රීකම් තියෙන ඇමතිකම් තියෙන මිනිස්සුන්ට වඩා සක්‍රීය ක්‍රියාකාරීත්ව ජනතාව ඉන්නේ. ජනතාවගේ පැත්තේ දැන් අපි ඉන්නවා. ඒක තමයි දේශපාලනේ. ඒකට මන්ත්‍රීකම අත්‍යවශ්‍යම නැහැ. නැහැ. හොඳයි. සුලගේ පාවි ඈ වෙත ආවි. ඒකත් මට නම් කියන්න තියෙන්නේ පාසල් යන කාලේ. පාසල් ප්‍රේමේ මම ආස ගීතය. හරි, ඒ හැඟීමට ආසයි.
ඒක වෙලා තියෙන දෙයක් මගේ ජීවිතයේ අත්දැකීම තියෙනවා නේ පාසලේදී මාදිහා net කොලෙන් බලා ඇහැ කිව් රහස් කතා නැහැ නේ සැබෑ උනේ ඔව් ඒක කියන්නේ මගේම අත්දැකීමල තියෙන අතර ඒක අපි දන්න අත්දැකීම් තමන්ගේ අත්දැකීම් විතර නෙමෙයි කෙනෙකුගේ ජීවිතයේ අත්දැකීම කියන්නේ මොඩෙක් කියලා කියන්නේ ඔබගේ අත්දැකීමත් මගේ අත්දැකීම අපි ඉතිහාසයේ අත්දැකීම් ගන්නවා කියන්නේ සමාජ අත්දැකීම් ඉතින් ඉස්කෝලේන කාලේ ප්‍රේමය මං හිතන්නේ මේ අත්දැකීමට ගොඩක් දෙනෙක් මූණ දීලා ඇති කියලා මම හිතනවා ඒකට සංවේදීකමක් ඇති කියලා ඉතින් ඒ නිසා මම මේ සින්දුව රහසයි හොඳයි ඒක අපි මතක පදයක් විදියට අහමු හොඳයි මේ ගීතයත් එක්කම නැවතත් අපි විරාමයක් ලබාගෙන විරාමෙන් නැවතුරු නැවතත් හමු වෙමු සුලංගේ පාවේ ඇවෙත යාවේ මාසිතු සිතු සිහින විමානෙනින් ගෙනා අද කෙරි ලාල්කාන්ත සහෝදරයාගේ මතක පදත් එක්ක ගෙවෙන මොහොත ලාල්කාන්ත සහෝදරයා මේ අනුරාධපුර රාජධානියෙන් දැන් කෝට්ටේ රාජධානියට ඇවිල්ලා අර සාම්ප්‍රදායික කියුම තියෙනවනේ දියවන්නාව තරණය කරලා තියෙන්නේ දැන් මේ මෙතනින් එහාට ගමන කොහෙටද මොකක්ද ඇත්තටම පුජ්‍යලයක් විදියට මාව සමායේ වටිනා මිනිහෙක් කරේ පක්ෂෙන් හරි ඔව් අපේ සමාජ සංස්කෘතික පසුබිම මේ මාව වටිනා තලයකට ගේන්න ශක්තිමත් පදනමක් තිබ්බ එකක් තිබ්බ එකක් නෙමෙයි අපිට පරම්පරාවෙන් හරි උරුමෙන් හරි මොකක් හරි ලැබිච්ච මිනිසු නෙමෙයි හරි අපි මහන්සි වෙලා හදා වඩා ගත්තේ ඒවා තමයි අපිට තියෙන ඒවා වටිනාකම් හරි සමාජ වටිනාකම් ඉතින් මෙතනින් එහාටත් පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙලා මේ සමාජ පරිවර්තනයක් ඇති කරන්න ප්‍රතිසංස්කරණයක් නෙමෙයි වචන දෙකක් මේ අපි කිය ආණ්ඩුකම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරනවා මේ දවස්වල කියන රතන හමුදු අපි ඉන්නේ මේක පරිවර්තනය ඒක වෙනසක් නේ අපිට ඕන විප්ලවය
විප්ලවයක් කියපු ගමන් මතක් වෙනවා එක එක දේවල් කට්ටිය. නමුත් එහෙම විප්ලවයක් කියන්නේ තියෙන දේ වෙනුවට වෙනත් වෙනත් තියෙන දේ චූටි චූටි වෙනස් කරන්න නෙමෙයි නේ. ඔව්. දැන් අපි දමු උණු වතුර. නැත්ත වතුර අපි ගින්දර දානවා. වතුරම තමයි. තුට රත් වෙනවා. රත් වෙන ටිකක් වැඩි වෙනවා. ඒත් වතුරම තමයි. හැබැයි මේක 100 පැන්න ගමන් අංශක සෙන්ටිග්‍රේඩ් අංශක 100 පැන්න ගමන් වාෂ්ප. ඔව්. අපිට ඕන වතුර වාෂ්ප කරගන්න දැන්. හරි. මේකෙම චූටි චූටි ඒවා ඇජස් කර කර ඉන්න නෙමෙයි. සමාජ පරිවර්තනය කරගන්න ඕනේ. ඉතින් අපිට ඌමනාව තිබ්බට ඒක කරන්න බෑ. පක්ෂයකට ඌමනාව තියෙනවා. පක්ෂ සමාජයේ නායකත්වය දෙන්න ඕන. සමාජයේ තේ ඌමනාව ඇති වෙන්න ඕනේ. ඌමනාව නිකන් මනස තුල විතරක්ම හදාගන්නත් බෑ. ඒ ඌමනාව නිර්මාණය වෙන්න අදාල් කරන සමාජ පරිසරය සකස් වෙන්නත්. හරි. ඒකට කියනවා අපි මොකද්ද? විශේෂමූලික තත්ත්වය. ඔව්. කියන්නේ වටපිටාව තුල වෙනසක් සඳහා ඌමනාව නිර්මාණය වෙන්න. ඒකට අදාළ මිනිස්සුන්ගේ හිත එතෙන්ට එන්න ඕන. මිනිස්සු සංවිධානය වෙන්න ඕන. නැතුව මේ පරිවර්තනය වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරිවර්තනය කිරීම අරමුණු කරගෙන අපි ඉදිරියට ඉතින් සංවිධානාත්මකව දේශපාලන කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට මේක පිළිබඳ විශ්වාසයක්. මොකද අපි සමාජ සංවර්ධනය පිළිගන්නවනේ. සමාජයක් එක තැනක තියෙන්නේ නැහනේ. මේ රජුරුවන්ගේ කාලේ තිබ්බා නේ. ඒකට අපි ආසියාතික ක්‍රමය කියලා කියනවා. හුඟක් අය වරද්දගෙන උකට වැඩවසම් ක්‍රමය කියලාත් කියනවා. ලංකාවේ වැඩවසම් ක්‍රමයක් තිබ්බා කියලා මහා පඬිතුයෝ කියනවා. අයනෝ රජුරෝ හිටියා මේ මිට වැඩවසම් ලංකාවේ මේකක් තිබ්බේ තිබෙන්නේ නැහැ. වැඩවසම් ක්‍රමය වෙනස්. වැඩවසම් ක්‍රමයේ මූලික ලක්ෂණය මොකද? ඉඩම් හිමියෝ ඉන්නවා. ප්‍රවේණි දාසියෝ ඉන්නවා. ඉඩම් වලට බැඳලා තිබු මිනිස්සු. හරි. අපේ ඉඩම් වල අයිතිය සම්පූර්ණයෙන් තිබේ රජාට. වැඩවසම් ක්‍රමයේ රජාට ඉඩම් වල අයිතිය නෙමෙයි තිබ්බේ. ඉඩම් හිමියෝ ඉන්නවා. ඉඩම් හිමියන්ගේ ලොක්ක තමයි රජා. ඒක වෙනස්. හරි. අපේ මේ ආසියාතික ක්‍රමය කියලා ඒක සමාජාතික ක්‍රමයක් ඒක. හරි. ඒතර ඒකෙන් අපි එනවා සුද්දා ගෙනල්ලා ඒක උඩට හයි කරනවා මේ අලුත් සමාජය. හරි මේ අලුත් සමාජයේ සුද්ධ ඇවිල්ලා මේක වෙනස් කරේ නැත්නම් අපි සමහර ඉන්නේ තව ගොඩක් දුර. ඒක නරකයි මීට වඩා. සුද්ධ කියලා හයි කරපු එක හොඳයි කලින් එකට වඩා. ඒතර මේක ඇති වෙනවට විරුද්ධව කැරලි ගහපුවා ඉන්නවා. ඒගොල්ලන්ගේ අපි වීරත්වය යගේ කරනවා. වීරත්වය යගේ කරනවා වගේ මේගොල්ලෝ අපි කැරලි ගේ සටන් කරේ පරණ ක්‍රමේ තියාගන්න. සමාජ සංවර්ධනයේ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ පසුගාමි. මතවාදයක් විදිහට ඒක ෆේල්. ෆේල්. නමුත් ඒගොල්ලන්ගේ කැපකිරීම අරගලය තමන්ගේ රට වෙනුවෙන් කෙරිච්ච කැපකිරීම අරගල ඒවා අපිට අගය කරන්න පුළුවන්. නමුත් ඔවුන් තියෙන සමාජයේ වඩාත් හොඳ සමාජයකට ගෙනියන්න නෙමෙයි අරගල කරන්නේ. ඔව්. තියෙන ගතානුගතික එක ආරක්ෂා කර ගන්න. ඒතර අපි ඒක අනුමතක දැනුත් මේ ගතානුගතික එක මේකේ මේකට ආවට පස්සේ මේක රක ගන්න ඕන තරම් ෆයිට් කරලා ඉන්නවා. අපිට නම් සත පහක වටින්නේ. අපිට ඕන මෙතනින් ඊළඟ එක වෙනුවෙන්. අපි හැට යන්නේ නැහැ දැන් මේ පවුල. අපේ පවුල ගන්න වැඩි පවුල් කියන්නේ දැන් ගත්තොත් අර කියනවා මොකද ආර්ථික කරදර ඉස්සරහෙන් එනකොට මේ පස්ස දොරෙන් ප්‍රේමය මේ පරාල යනවා කියලා අපි දේශපාලන වැඩසටහනක් කරන්නේ. මේන පස්ස දොරෙන් ඔයාලා කරන්නේ නෑ නේද? මම කිය මේ පවුල් එකකේ නිකන් මතු පිට පෙනුමට දින්. මේක දවන්ත අර්බුද ගොඩක තියෙන. හරි. ලොකුම කේස් එක තමයි මේ පවුල් අතර පැක්ටරි තුනක් තියෙනවා. එදි හොදන ආදී රදි මදින එක පැක්ටරියක් උයන පියන ඒක පැක්ටරි ඔහොම පැක්ටරි තුනක් තියෙනවා. ගෙවල් ඇතුළේ ෆැක්ටරි මොකටද? ආ නේ? ගෙවල් ඇතුළේ ෆැක්ටරි ඕනේ. ෆැක්ටරි දෙන්න ඕනේ එළියට. හරි. ටික ටික මේ එළියටත් යමින් තියෙනවා. දැන් සමහර දැන් ධනවත් කියලා එකේ ගෙවල් වල කුස්සිය හදන්නේ. ඔයගා. ඒ කුස්සිය මොකටද? ඕනේ. ඕඩර් කරලා කැම ගන්න ගන්න පුළුවන්. හරි. ඉතින් අපිට ඕන කවදා හරි මොකද්ද? කුස්සියක් නැති ගියා. වොෂින් මැෂින් එකක් නැති ගියා. දැන් සමහර දැන් මහාන මැෂින් නැහැනේ. මහාන මැෂින් නැහැ. ඉස්සරහ දෑවැද්දරක් දෙන්න. දෑවැද්දර දෙන්න ති. අනිවාර්යයෙන් මහාන මැෂින් ඕනනේ. ඒක පස්සේ පැත්තකට ගියා. පස්සේ මුල්ලක මකුළු දෙල් බැඳලා නූලක් පැනලා. අයින් නැතිම දැන් අයින් නැත්නම් යකඩ වලට විකුණලා දාලා තියෙනවා. අනේ දැන් ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ මහාන මැෂින්. මේ වෙන්නේ. ඒක වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ කියන්නේ අර ගියතු දීප කර්මාන්තේ කෙලියට ගිය විදිය. ඉතින් අපිට ඕන මහාන මැෂින් නැති, අයන් එක නැති, වොෂින් මැෂින් එක නැති, රයිස් කුකර් එක නැති, හරි ෆ්‍රිජ් එක නැති නේ? නිවසක් ඕන. එතකොට අපිට ෆැක්ටරි මොකුත් ගේ ඇතුලේ නෑ. ගේ ඇතුලේ තියෙන අපේ බැඳීම්, අපේ පෞද්ගලික රුචිකත්වයන් නේ. ඒ පවුල අපිට ඕන. ඒ පවුලේ තර ආර්ථික පවුලක් නෙමෙයි. දැන් ගේ ඇතුලේ තියෙන මොකද්ද? ආර්ථික පවුලක්. අපි සීනිතේ කොල් ටික ගන්න විදිය තමයි උදේ නම් රැ වෙනකන් කල්පනා කරන්නේ. කල්පනා කරන්නේ ආර්ථිකය ගැන. සීනිතේ කොල් කිව්වම මම සරලව කිව්වේ. ඔව් ඔව්. ආර්ථික සාධක තමයි ළමයිට උගන්වන්නේ කොහොමද? ගේ හදාගන්නේ කොහොමද? බස් එක යන්නේ කොහොමද? අර කරගන්නේ කොහොමද? මාසි වේදම හොයාගන්නේ කොහොමද? චිත්‍රපටියක් ගැන රසවින්දනයක් තියෙන සාකච්ඡාවක් තියෙනවද? නැහැ. හඳගෙන ඉඳගෙන සාකච්ඡාව පොතපත ගැන ගියතු නෑ අඩුයි ඒක ගිහිල්ලා තියෙන්නේ දැන් තියෙන ආර්ථික පවුල. ඔව් ආර්ථිකයේ මූලික පවුල මේක ආර්ථික කැලල අපි විසඳුවොත් විතරයි මේක අධ්‍යාත්මික පවුලක් බවට
පත් වෙන්නේ. ඒත් අධ්‍යාත්මික බහුල නිකන් එන්නේ නැහැ. ඔව්. අර කොම්පැනි දිගේ ලියලා දාලා ඒව අයින් කරලා අපි ආසාවට උනන් උයාගෙන කන්න චුට්ටක්. දැන් අපි ට්‍රිප් ගියාම ගහක් යට දියනුව යන කරු. ඒ උයන්න දිනුම නාව කර නෙමෙයි. ඒක අපේ පොඩි ජොලියක. ජොලිය. නේ අපේ විනෝදයක්. හරි. ඒ වගේ ගියක් ඇතුළු උයාගෙන කෑවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක කර්මාන්තයක් කියලා. ඒතර ඒක වෙනස්. දැන් ඕවත් එක්ක තමයි මේ නූතන පවුල තියෙන්නේ. ඒ නිසා තමයි මේකට ආර්ථික පවුලක් මේදී. හරි. එතකොට සමාජ පරිවර්තනය කියන්නේ මොකක්ද? මේ පවුලේ ස්වරූපයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරි. ඉතින් ඒ නිසා මේක ලොකු කතාවක්. ඔව්. දිගට යන්න බෑ අපට. අපිට දිගට යන්න වෙලා මදි වෙයි. ඒ නිසා අපි ඉන්නේ අන්න ඒකේ. ඔව්. අපි ඉන්නේ ඒකේ. එතකොට දැන් අපි මේ සමාජ විප්ලවය කියලා කියනකොට නිකන් මේ සරල එකක් නෙමෙයි මේක. ඔව්. හරි. ඉතින් ඒ වැඩේ වෙනුවෙන් ඔබ ඇහු ඉදිරි දේශපාලනය ගැන. ඉතින් අපි ඒ කාර්ය අරමුණු කරගෙන තමයි මේ සියල්ල කරන්නේ. පෝස්ටර් එක ගන්න, පත්‍රිකා බෙදන්නේ, වැඩ වන්දන කරන්නේ, විධායක ජනාධිපති ප්‍රමේය අවශ්‍ය කරන්න ඕන කියන්නේ. හරි. සියල්ල තියෙන්නේ ඒක ඇතුලේ. හොඳයි. මං සෑහීමකටපත් වෙනවා මේ මේ අර ආර්ථික අධ්‍යාත්මය ගැන කතා කරපු හින්දා ඒවත් මං හිතන්නේ නිමිති වෙන්නේ ඇති අපේ අදිනීච රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයාට මේ ගීතේ නිර්මාණය කරන්න ලඳුනේ. ඔය ගීතයේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම අපේ මිනිස්සු ගීතේ රස විඳිනකොට ඔය හැඟීම එක එකඟයි. ඔව්. හරිද? ආපහු එළියට බහලා දවසක් දෙකක් ගියාම පාරේ අරම කෙනෙක් හිටියාම පට්ට කියලා ඉතුරු කෑල්ල කියනවා. ඒ කියන්නේ සාහිත්‍යයේදී ඒ ඒ එන හැඟීම ඇත්ත ජීවිතයට සම්බන්ධ කරගන්න බෑ. ඒ කියන්නේ අර බට්ටි කියන ගෑනු කෙනෙකුට ඔව්. මෑතකදී අල්ලගෙන තඩි ගහන්න මහා පාරේ. හුඟක් මේ ප්‍රවෘත්ති වල පෙන්නවා. ඔව්. හරි. ඒ ඒ පොලිස් නිලධාරියා විස්ථාන මාරුවක් කරාට පස්සේ හරි ඒ පොලිස් නිලධාරියාම ඉල්ලලා අරගල කරන්නේ. ඔව්. ඇයි අර ඉන්නේ මේ ලඳුනේ ගීතේ ගායනා කරන කාන්තාව කියලා සාහිත්‍යයෙන් දගෙන කෙනා ඒක දැක්කට එතනදී අර ඇත්ත ජීවිතේදී ආයි ඒක දකින්නේ. ආයි පට්ට කියලා රකුරු දෙක කියනවා. අර මේ ගීතය අහන්න ඕන ඒ හැඟීම වෙනස් කරගන්න. මේ සමාජයේ ඉන්න මානවයෝ ඉන්නේ මේ. නිකම් මිනිස්සු වටපත් වෙන්නේ නැහැ. නිකම් මිනිහේ කොරෙක් වෙන්නේ නැහැ. මේ ගණිකාවක් වෙන්නේ නැහැ. මේක සංකීර්ණ සමාජ සම්බන්ධතා ඇතුලේ සිද්ධ වෙන්නේ. එහෙම දකින්න අපි පුරුදු වෙන්න ඕන. එහෙම දැක්මක් මිනිහෙකුට හදන්න. භක්තියක් සහිතව එහෙම කාන්තාවක් දිහා බලන්න. නේ ලය ලය දකින්නේ ලැම දකින්න අපි නේ මම කිව්වේ මට කාන්තාව දිහා දැකම ඩෝන් ඩෝන් ගාලා වදින තැන් දෙක තුනක් තියෙනවා. ඔව්. ඒකක් තමයි මොකද? ලැම. ලැම. ලය පේන්නේ. ලැම ඉක්මවා ගිලා ලය දකින්න නම් අපිට ඊට එහා ගිය දැක්ම කුරුදු පුරුදු පුහුණු කරගන්න ඕන ඔළුවට. හික්මීමක් තියෙනවා. හික්මීමක්. ඒකට මේ ගීතය හරිම ෂෝ. මුටි කුප්පියකට හිමීන් අර වක්කරොත් වගේ මේක දාගන්න පුළුවන් ඔළුවට. ඒ දාගත්තොත් ඒ දාගත්ත මිනිහා හිටපු තැනින් දිනුන මානව සත්‍යෙ බඩ අඩියක් හරි ඉස්සරහට දිනන. එහෙනම් මේ ගීතේ රස. හොඳයි. ඒක හරි අපූර්ව කතාවක් මම හිතන්නේ. මේ මෙතනින් පස්සෙවත් මේ 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 ගීතය අහද්දී ඒ වගේ සිතුවිල්ලකින් අපට අර ලෝකෙ දිහා බලන්න පුළුවන්කමක් තියෙනවා. මම හිතන්නේ අර දිනුන බව අපටම වටහා ගන්න, එහෙම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කමක් තියෙවි. අපි ගීතය අහමු. ගීතෙන් අනතුරු නැවතත් පුංචි විරාමයක් ලබාගෙන ඊළඟ මතක පද දෙක පිළිබඳව විමසා දැනගමු. දැකගත් දෙමි සඳෑ කලෙක ලඳුනේ දෙනු දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නැයික් නෑ කම නොකියන විදි සරණ ලඳුනේ ලඳුනේ තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පිය මං වෙන ඔබේ දැස දැකගත් තෙමි සඳෑ කලෙක ලඳුනේ ලඳුනේ දෙව් රමයන්
පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාවූතනියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ හොඳයි රාත්‍රී නමයට වෙලාව ටික ටික ලඟ වෙන නිසා මේ මම කැමති මේ මම මේ මෑතක අපේ සුජිතක්කරවත්ත මිත්‍රයාගේ මේ අරමුණක් පරපුරක් කියලා වෙලිපි කිහිපයක් සපයපු පොතක මේ ජගත් මාරසිංහ ප්‍රවීණ හස්ත රේඛා ශාස්ත්‍රඥ මේ මාරය කියලා කියන්නේ මේ මාරය ලියලා තිබ්බ මේ හරි අපූර්ව ලියමනක් මේ ලාල්කන් සහෝදරයා මේ මගේ හොඳම යාළුව දෙන්න සිද්ධාර්ථයි කාල් මාක්ස්යි හැබැයි ඒ දෙන්නම දැන් නැහැ ඒ වුණාට මම මේ දෙන්නට කැමති නැහැ ඒ කැමති නැති හේතුව තමයි මේ දෙන්නගේ වචන වලින් පිට හිතන්න කිසිම දෙයක් මිනිසුන්ට දීලා නැහැ කියලා දැන් ඔබ අපි දන්නවා ප්‍රඥා සම්පන්න දේශපාලඥයෙක් ඒක අපේ මාධ්‍ය මිතුරන් අතරේ තියෙන කතාවක් මම මේ ඔබට මේ පිළිප්පු තියනවා නෙමෙයි මෙතන ගෙනල්ලා ඒක ප්‍රඥා සම්පන්න ශූර දේශපාලඥයෙක් දැන් මේ මාක්ස් ගැන එහෙම නැත්නම් මේ වාමවාදී සාහිත්‍ය පිළිබඳව එහෙම අදහසක් සෝවියට් රුසියානු සාහිත්‍යයෙන් පිපිදිලා ඒවා පිළිබඳව යොමු වෙන්නේ ඒවා ගැන හිතන්න ක්‍රියාකාරී වෙන්න පෙළඹුණ ඔබ මේ කොහොමද ජාතික සාහිත්‍ය ගැන ඔබේ අදහස කියවීම ඇත්තටම මුල් කාලේ ගත්තොත් කුමාර කරුණාවත්මගේ පොත් කියවන්න මට ලැබි තමයි ඒවා ටිකක් වෙනස් වෙනස් වගේම අවංකව කිව්වොත් ඒවයි ලිංගිකත්වයේ තිබ්බා හරි ලිංගිකත්වයත් මිනිහෙක්ගේ ජීවිතයේ ලොකු දෙයක් කරනවා මම ගත්තොත් ලිංගිකත්වය හා බැඳිච්ච පොතපත කියවන්න ලොකු ඌචිකත්වයක් තිබ්බා මං කියන්නේ මිනිසුන් එහෙම තියෙනවා නෑ කියනවනම් මං හිතන්නේ ඒවා හරි බොරු මිනිස්සු ඒවා විවෘත කියලා ගන්න ධෛර්යයක් නෑ මට හිතෙන්නේ ඇත්තම කියනවා ලිංගිකත්වය හා බැඳිච්ච කෘති හරහා තමයි මම කියවන්න පෙළඹුණේ සාහිත්‍ය කතාශ්‍රිත චිත්‍ර කතාවට ලොකු විවේචනයක් තිබ්බ ඒ කාලේ තිබ්බේ හරි නමුත් ඒ ආශ්‍රිතව තමයි මගේ කියවීම මේ ආරම්භ වෙන්නේ කරුණාසේන ජයරත්ගේ ගොළු හදවතක් කියවුවා තමයි හරි මාටි වික්‍රමසිංහ මහත්තයාගේ පොතක් කියවුවා තමයි නමුත් මට ඒකත් වඩා අල්ලලා ගියේ කුමාර කරුණාරත්නගේ පොත් මම දන්නේ අදනම් නමක්වත් හොයාගන්න බැරි තරමට ඒ ගැන සාකච්ඡාවක් නැහැ ඉතින් මේ ඒ ඔස්සේ ඇවිල්ලා ඉතින් සෑහෙන පොත් ප්‍රමාණයක් ඇත්තරම කියවලා තියෙනවා දැනුත් කියවනවා දැන් අවසානයට කිව්වේ සන්නස්ගලගේ පොත අම්මා මැක්සිංගෝගේ අම්මා හරි අපුරු කතාවකුත් කිව්වා මැක්සිංගෝගේ අම්මා ඒ කියන්නේ විප්ලවී අම්මා හොයාගන්න ඕන නම් මැක්සිංගෝගේ අම්මා කියවන්න මම එහෙමයි කිව්වේ ගොඩාක් ජාතියේ කිව්වා මේ අපේ සමාජේ අපේ අම්මා අපේ ගමේ අම්මා අපේ ගමේ අම්මා ඈ අපිට ආපෝ ප්‍රතිනිර්මාණය කරගන්න ඕන නම් සන්නස්ගලගේ අම්මා කියවන්න කියලා. එතකොට මට මන් දෙකම බේරුවා. දෙකම මාත් බේරුවා. සන්නස්ගලව බේරුවා. මට හිතෙන්නේ. ඉතින් කියවනවා එහෙම අපේ කියවන්න පෙළ දැන් අපි ටික කියවන පොළඹ ගන්න අමාරුනේ දැන්. දැන් අමාරුයි. අමාරු වෙන මොකුත් නෙමෙයි. අපිට සාමාන්‍ය වෙන්න බෑ මේ චිත්‍රපටික ගත්තොත් මම අන්තිමට ඇත්තම කියන රසවින්දේ බවදුක ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයාගේ බවදුක තමයි මෑතක් නේද ඒකත් තෑන දවස්නේ ඊට පස්සේ මට චිත්‍රපටිය රසවින්දින්න බැරි වුණානේ හරිද මම බලන මං කිව්වා තන්නා රති රඟත් මම බැලුවා අපි හැමෝගෙම මේ පංචේන්ද්‍රියන් මේ ටිකෙන් අපි ඔක්කොම ග්‍රහණය කරගන්න හරි ඉතින් අපේ පංචේන්ද්‍රියන් දැන් එකේක දැන් හොඳට බොන මිනිස්සෙක් ගන්නකො. ඔව්. තමාට මෙහෙට ප්ලේන් ටිකක් ගහවට වැඩක් නැහැ. අර තේකේ තියෙන මොන හරි තියෙන රසායනික ද්‍රව්‍ය වලින් මිනිහට උත්තේජනයක් හදන්නේ
එනිසා මිනිහට ප්ලේන් ටික ගන්න වැඩක් නැහැ, කාලක්ම ගහන්න ඕනේ. හරි, මම කියන්නේ ඒ වගේ අපේ අපේ මේ ඉන්ද්‍රියනුත් දැන් එක එක ගානකට දැන් සමහරව හිතන්නේ අපිට හැංගීම් නැහැ කියලා. මට සමහරවක අර සන්නසල් මහත්තයාගේ වැඩෙන් පස්සේ මේ ජේපී කාරෙන්ට හැංගීම් තියෙනවා කියලා මම දැනගත්තේ දානි. ඔන්න බලන්න දැන් වෙලා තියෙන අපි මේ දේශපාලනය කරන්නෙම අපේ පංචේන්ද්‍රයන් අනිත් අයට වඩා හොඳට වැඩ කරන හින්දා. ඒවා නිතරම හොඳට ටියුන් කරලා දින්. සුසර කරලා. නිතරම සුසර කරලා දින්. ඒ දරම අපිට ටට්ටක් ගාලා කම්පණය මේ ඔක්කොම දැනෙන්නේ. අහුවෙන්නේ. හරි. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ. නමුත් හිතන්නේ අරම කට්ටියනේ අපි මේ කියවන්නේ නැතුව ඇති. එක එක ਵਿਚාරකේ. එදා ලියලා තිබ්බා ඊට කීප දවසකට පස්සේ මේ ලාල් කාන්තර මේ පොත් කියවන්නත් තුන්දර වෙලා තිබිලා දිනවා. එයාට ලේකකෙක් වෙලත් එහෙම වෙලාවක් නැහැ. මේ කොහොම කියවගත්තද දන්නේ නැහැ. මිනිහට සෑහෙන ඇනිල්ලක් තියෙනවලු. ඒත් මට මේ පොත කියව ගන්න තාම බැරි වුණා. කියවෙත් නැහැ. කියලා දැන් ඒක ගැන ਵਿਚාරයක් කරනවා. එයාත් පොත කියවලත් නැතුව. දැන් මාව අරන් තමයි ਵਿਚාරය කරන්නේ. මෙයාට මේ වෙලා තිබ්බා කියලා දන්නවා. එහෙනම් දැන් මම මේකට ආවේ. නේද? මම බලන්න ඔයා මගේ ජීවිතේ මට ගෙනියන්න සෑහෙන උදව්වක් කරානේ. ජීවිතේ ගැන අපි ඉපදිච්ච දවසේ යම් කාලයක්නේ. ඔව්. මේ කාලය ඇතුළේදී ඔබත් රන් FM එකත් මට කීප අවස්ථාවක. රන් FM මීට කලනොත් මගේ ජීවිතේ යම් කාලයක් ගත කරගන්න මට උදව් වෙනවනේ දැන් මේ. ඔව්. හරිද? ඒ කාලේ වටිනා විදියට ගත කරගත්ත කෙනෙක් ගොඩක් වටින්නේ. හැබැයි වටම. හරි. ඒතකොට ඔබ මගේ ජීවිතේ කොටස්කාරයක් වෙලා ඉවරයි. හරි. මගේ ජීවිතේ පැය දෙකක් ගත කරගන්න ඔබ වට උදව් කරලා දායක වෙලා. මාත් සතුටින් ඉඳලා තියෙනවා. හරි. ඉතින් හරි වටිනවනේ. පොඩි විරේකයක් නේ. හරි වටිනවා. ඉතින් කොහමද ඇත්තම නව කතා ගැන ඇහුවේ. ඉතින් කියවනවා ලොවිනා කියෝගෙන යනවා තාම. හරි. ඉවර කරගන්න බැරි වුණා යම් යම් කාරණා මත සමහර ලාඩ් එහෙම් පිටින් පැත්තකින් තියෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් මම අවංක කතාවක් කියන්න. ඉස්සර වාහනේ යනකොට කියවන්න පුළුවන්. ඉස්සර අපි කලින් බස් එක යනකොට කියෙව්වා. දැන් කියවන්න බෑනේ. පොතක් කියවන්න ගත්ත ගමන් නිින්ද යන්න එනවා. වයසත් එක්ක දැන් අපිට සීනි ඇති අර ඇති මේ ඇති මේ දැන් ඉතින් 40 පණිකකට ඉවරයි. ඔය දැන් ආවුස ගැන කිව්වට ඇත්තම කිව්වොත් ජීවිතය 40 පණිකකට දුවන්නේ මේ හෙත්වලි. ඉතින්ද ඇවිල්ලා ඉවරයි. කේක රටේ නැති ලෙඩ පොතක් අරන් ටිකක් දුර කියෝගෙන යනකොට මේක හොඳම රසයක් තිබ්බේ නැත්තම් ගන්නවා. දැන් පත්‍රයක් යන්තම් බලලා ඉවර කරගත්තේ. මොකක්ද පෙරලන්නනේ දින්නේ. බලන්න ඒ කියන්නේ පත්‍රම දෙනවා පත්‍ර බලන්න දින්නේ කියවන්න වඩා. නේද? ඉතින් ඒවට අටක් කරලා බලාගෙන යන්න පුළුවන්. කියවුවත් පොඩ වෙලාවයි පිටුවක් භාගයක් පොතක් කියවනවා කියන එක ටිකක් ඒකට සමවැදිලා යන්න එපැයි. අනිවාර්යයෙන්. හරි. එතකොට ටක් ගාලා පොඩි නිදිපත ගතියක් වගේ එනවා. ඒකත් ලොකු බාධාවක් වෙලා දිනන අතර අපි පොත් බලන්න නිදිමත නැති වෙන්නත් එක්ක උතුරින් එන දුම්රිය කවුළුව ළඟට වෙලා දෙවුල්ගණගේ ගීතය. මේකත් මේ මහින්ද චන්ද්‍රසේකරගේ පද රචනය. ඉතින් ලස්සන අදහසක් නේ. ඔව්. මහින්ද චන්ද්‍රසිරි මහත්තයා ඔක ගැන කරන ਵਿਚාරයන් වලට මම ඇහුම් කන් දීලා තියෙනවා. අනුරාධපුරේම යෝ. අනුරාධපුරේ. ඉතින් කපුගේ ගීතයක් මේ සමාවෙන්න. දෙවුල්ගණයේ කපුගේ සංගීතය. ඔව්. කපුගේ සංගීතය මහින්ද චන්ද්‍රසිරි මෙලා තියෙන්නේ. එතකොට මේ නම් වුණත් මේ මහින්ද චන්ද්‍රසිරි මතක තියෙනවනේ. ඔව්. මේ මතක තියෙනවා. මට තව තිබුණා අර. ඔව්. ගල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළු එවත් ලස්සනයි නේ. මේ වැකෙන් මේකේ වර උතුරු දකුණු කතාවනේ. එතන මේ දෙමළ තරුණයා බැලුවා. එයාහක බලාගත්තා. එයාහක බලාගත්තේ මේ අපේ තියෙන මේ වෙනස්කම ඉඳලා ඒක හිතාගන්න බෑ. මේ අය කතාවක් තියෙනවා. චූටි කතාව. ඇත්ත අත්දැකීමක්. මට හිතෙන එකේ රසවින්දනයක් තියෙනවා කියලා මම රසවින්දා මට හිතෙනවා. අසන්නන්ට තන් FM එකේ අසන්නන්ට රසවින්දනයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. අපි ආමු ගීතේ නමතුරු අපි අද වැඩසටහනේ අවසානයේට එළබෙමු. උතුරින් එන තුම්රියේ දේවි කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා. උතුරින් එන තුම්රියේ දේවි කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා. මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ ඔය නෝකඩු බැලුම් යටි සිනහස දූ කනා වැටින්නේ උතුරින් එන දුම්රී දේවි කවුරුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා ගම හැරදා නුඹ ගියදා ඕවිල් යන හිත වැළපින්නේ ගම හැරදා නුඹ ගියදා ඕවිල් යන හිත වැළපින්නේ අපි දෙවියන් සමගයි තව ඉන්නේ සිනාසිසි ඔබ බිමට බසින්නේ එන දුම්රී දේවි කවුරුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා අද ලාල් කාන්ත සහෝදරයා අපිත් එක්ක මෙහෙම සම්බන්ධ වුණේ බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයා ඒ වගේම පළාත් සභා මන්ත්‍රී දේශපාලන සභික මේ ආදී විවිධ ටයිටල්ස් තියෙනවා තනතුරු තියෙනවා ඔය සියල්ලෙන්ම විමුක්ත වෙලා මම කියන්නේ ලාල් කාන්ත කිව්වා ටයිටල් ගොඩක් ඕන ඔයගොල්ලෝ දන්නවනේ ටයිටල් ගොඩක් ඕන වැඩි මොකුත් කරන්න නැති අයට ලාල් කාන්ත කිව්වනම් ඔය නම තියෙන මට විතරයි ලාල්ලා ඉන්නවා කාන්තලා ඉන්නවා මට මේ මුළු කාලය ඇතුළම ලංකාවේ ලාල් කාන්ත කියන නම තියෙන කෙනෙක් මම දන්නේ නැහැ හම්බුනේ නැහැ එහෙනම් මගේ නම කිව්වොත් ලිව්වක් එම දානවා නිකන් ලාල් කාන්ත කියලා දැම්ම මං විතරයි ඉන්නේ ඔව් ඒකෙන් නම් ජනකාන්ත වෙනවා හරි කොහොමද මේ සමාජ දේශපාලනය ඇතුලේ හැසිරෙන පුද්ගලයේ ක්‍රියාකාරියෙක් අරගල කරුවෙක් විදිහට සමාජයට විවෘතයි සමාජයේ දකින්නවා සමාජයේ දේවල් පිළිගන්නවා සමහරු බැහැර කරනවා මේ හැම දෙයක්ම අතරේ පියෙක් විදිහට භූමිකාව කොහොමද ඔබේ ඔව් මට දුවක් ඉන්නවා එක දුවයි ඉන්නේ දෙයාට මම ගොඩක් ආදරේ ආදරේ කියන්නේ පෞද්ගලිකව මට දැන් එහෙම නිකන් කියන්නේ ඔක්කොම ළමයි අපේ වගේ නේ අපිට දැනෙන්නේ එහෙම ප්‍රශ්න නැහැ අර දැන් උපන්න සාතිකේ තාත්තගේ නම ඕනේ නැහැ කියලා කියන්නේ ඒකදී තරගයක් ඒක දිනු කන අපිට එතෙන්ට යන්න ගොඩක් කල් යයි ඒක හොඳයි යන්න පුළුවන් නයි ඉක්මනින් අපිට ඒ කියන්නේ දරුවෙක්ගේ තාත්තා කවුද කියන එක නෙමෙයි වැදගත් නේ එයා දරුවෙක් කියන එකයි වැදගත් අපි එහෙමනේ දරුවෝ දිහා බලන්නේ ඒ අතර මට මගේ දුව ගැන විශේෂත්වයක් තියෙනවා සහ වගකීමකුත් තියෙනවා යුතුකමකුත් තියෙනවා සිරිම බණ්ඩාර නායකයෙකුට යන්නේ ලබන අවුරුද්ද උසස් පෙළ විභාගය කරනවා හොඳයි හොඳ ළමයි හොඳ දිනා ගන්නවා අදර බැඳීමක් තියෙනවා ඝනකමයි කියනවා ලේ ඝනකමයි කියනවා වතුර වලට වන්න හරි මොකද මේ මම මේ අවසාන ප්‍රශ්නේ ලාල් කාන්ත සහෝදරයාගේ ජාතික දේශපාලන තීන්දුව මොකක්ද ජාතික දේශපාලන තීන්දුව ජාතික දේශපාලන තීන්දුව ඇත්තටම මේ ක්‍රමය පවත්වාගෙන යන දේශපාලනය වෙනස් කරන්න ඕන මේක හොඳ ක්‍රමයක් නෙමෙයිනේ. මේක ඇතුලේ එක එක්කෙනා ලොකු තරගයකින් මොකක් හරි ගේමක් ගහගෙන ජීවිතේ ගැට ගහගෙන දුවන එක ඇත්ත. හරි. නමුත් මේකේ දිනපතා මිනිස්කම් මරනවානේ. හරි. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මිනිස්කම් ඒව මොකක්වත් ඉතුරු ගුරුවරයා දරුවා අතර කොමියුනිස් ප්‍රකාශනයේ කියන්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර බැඳීම් ඉතුරු කරන්න එක හුදු මුදල් ගණන් දෙනවා බවට පත් කරනවා. දොස්තර සහ ලේලා අතර ගණන් දෙනවා හුදු මුදල් ගණන් දෙනවා බවට පත් කරන වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ දෙමව්පියෝ සහ දරුවෝ අතර ඒ தත්ත්වයටපත් වෙම නැද්ද? ඔව් එහෙම වෙලා තියෙනවා. හරි. ඉතින් මේක හුදු මුදල් ගණන් දෙනුවක් කරන
තැනකට පත්වෙච්ච සමාජය බැඳීම් හැඟීම් තූතු කරලා විනාශ කරලා දාන එකක්. ඒ නිසා අපි මේක ඉවර කරගන්න ඕනේ. හැබැයි ඉවර කරගන්න සම්පූර්ණ වෙන්න ඕන තත්ත්වයන් ගොඩක් තියෙනවා. ඉතින් අපි මේක ඉවර කරගැනීමේ අරමුණෙන් මේ තත්ත්වයන් එක පොරබදමින් යනවා. ඒක තමයි අපිට තියෙන ජාතික දේශපාලන වැඩේ. මේ නිශ්චිත මොහොතේ අපිට අවශ්‍යයි විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු මේ ක්‍රමය වෙනස් කරගන්න. පාර්ලිමේන්තුවට බලය තියෙන තනි පුද්ගලයෙක් අතේ නෙමෙයි. පාර්ලිමේන්තුවක් කියන්නේ සමූහයක්, මහජන නියෝජිතයෝ රැස්වෙන තැනක්. ඒ අයට සාමූහිකව තීන්දුව තීරණ ගන්න පුළුවන් සභාවක්. හරි, සභාවක්. ඒක අර තනි පුද්ගලයෙක් තීරණ ගන්න නැතිව ඝන ගෝත්‍ර යුගේ නේ. එයා තමයි ලොක්කා. එයාගේ එයාට පේන හීනේ තමයි ඇත්ත. හරි, එයාට මොකක් හරි හිතුනොත් ඒක තමයි වෙන්න ඕන දේ. එහෙම මහා පසුගාමි නේ ඝන ගෝත්‍ර යුගයක් නේ. ගෝත්‍ර නායකයන්ට හිතන එක තමයි. ඒවත් අඩුතරමේ සිරිතරිතරින් වගේ පාලනයක් තිබ්බා. මේක ඒවත් නෑ. හරි, පුද්ගලයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒක මහින්ද රාජපක්ෂද වෙන රාජපක්ෂ කෙනෙක්ද වෙන කවුද කින්දමන්ද මොකද්ද නෙමෙයි. අපිට අවශ්‍යයි මීට වඩා ශිෂ්ට සම්පන්න තීන්දුව තීරණ අරගෙන මිනිස්සු විදියට සාමූහිකව වැඩ කරගන්න ක්‍රමයක්. ආසන්නම ප්‍රතිසංස්කරණයේ විදියට අපිට පේන්නේ ඕක. ඒත් අපි හිතනවා මේක ඇතුලේ ඔකට තියෙන ඉඩ සෑහෙන අඩුයි. සමහරු හිතනවා පුජ්‍යලයා අපිත් එහෙම හිතුවා. ඒ කියන්නේ පුජ්‍යලයා මේක අහෝසි කරන්න එකඟ වෙනවා නම් ඒක තමයි ලොකු කිය. හැබැයි පුජ්‍යලයා කැමති වුණා පාර්ලිමේන්තුව කැමති නම් මේක වෙනස් කරන්න පුළුවන්. පුජ්‍යලයා කැමති වුණත් පාර්ලිමේන්තුව කැමති නම් මේක වෙනස් කරන්න බැහැ. ඒ නිසා මේ විධායක බලය ඇතුළු මේ ක්‍රමේ වෙනස් කිරීමේ නිශ්චිතම තැනගත් හරිම තැන අල්ලගත්තොත් පාර්ලිමේන්තුව වෙන ශක්තිමත් ඒ උමනාව සහිත පාර්ලිමේන්තුවක් හෙට දවසේ අපි බලාපොරොත්තු තබන්න ඕන ජනතාව. මොකද මේ පුජ්‍යලයෝ අපිට මෙතෙක් විශ්වාසය ආරක්ෂා කළා නෑ. අපි එතනින් හෙමින් සැරේ පියා විදායනවද නැත්නම් එතෙන් හෙමින් සැරේ පියා විදායනවද? ඉතින් කෝකාරි කමන්නේ හොඳ තැනකට යා. ඔබේ අවසාන මතක පදයේ හංස විලක් චිත්‍රපටයේ ගීතේ සුන්ලා බේසේකර කලක් ඔබේ පක්ෂයේ කාන්තා සංගමේ ආයෝජනය කර පස්සේ එතනින් ආය විප්ලව. ඒ කාලේ ගැන අපිට එච්චරම මතකයක් නෑ. නමුත් අපි ඉතිහාසය කියලා තියෙන ඉතිහාසය ඉන්නවා. හොඳ ගායිකාවක් හැබැයිවටම හොඳ චිත්‍රපටයක් ධර්මසිරිගේ මං කියන්නේ අර සම්ප්‍රදායික තරුණලු ප්‍රධාන නළුව වෙලා ඉඳලා ධර්මසිරි තමයි මේ බණ්ඩාරනායක තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ස්වර්ණත් එක්ක. අර තරු බබලෙන නළුවෙක් නෙමෙයිනේ. නැහැ. හරි, තරුුණේ නැහැ. තරුුණේ නෙමෙයි තිබුණේ ඔගේ වෙන ප්‍රතිභාවක් තිබේ. ඒකත් හරි ලස්සනට දිනන අනිතකාර විවෘත ආර්ථිකය අර මේ ඇවිල්ලා සමාජය වෙනස් වෙලා නේ ටියුෂන් යන අම්මලා ළමයි ගෙනියන වටපිටාව ඒක ඇතුලේ ඇති වෙන ප්‍රේමයන් නේ. ඒක කොටයි සමාජ විකාශනය. සමාජ හොඳ විවරණයක්. ගීතයේ సౌందర్యයක්. හොඳයි. ස්තුති මේ පැමිණීමට අනේක වාරයක් අපි ස්තුතිය පිරිනමනවා. හමු වෙමු එහෙම දවසක අපට පුළුවන්කමක් තිබ්බොත් අපි මේ වගේ කටයුත්තකදී. ස්තුති සුබරාත්‍රිය. ස්තුති ආස්තා දුන්නට රසවින්දනයක් අපි දෙන්නම ඉතින් ලැබුවා මේක ඇතුලේ. ඒ අවස්ථාව අනිතට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ජය වේවා. හිමින් සරේ පියාවිදා සුමුතු සයනේ සිනිඳු ඇතිරෙලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුතු සයනේ සිනිඳු ඇතිරෙලෙන් සිතුම් සියොතුන්
sumudu sayane sinindu etirillen sunu ronin matvi sirenne supushpitave sihin handakin mahag hamatai muta herata auru siriyahani sare piya vida sumudu sayane sinindu etirille pala evit situm siyotun sumudu sayane sinindu etirille